kamu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Kim saccham gavesi. Pinnatne ubha samaga dharma sakatchawata maatrikawasin thabagatte satya gaveshini. මේ මාත්‍රකාව තමයි පින්නක් නියත. පතාගත දර්ශනය දකින්න තුරුම කළ යුතු මාත්‍රකාව. සත්‍ය ගවේෂණය. මේ සත්‍ය ගවේෂණය කියන වචනේ අවුඩ පින්නක් නේ අපිට මේ ධර්මයට යටත්ව සියලුම කරුණු සාකච්ඡා කරන්න. ඒකයි මේ මාත්‍රකාව අපි යොදා ගන්න. මේ සත්‍ය ගවේෂණය අපිට පෙන්වන්නේ මෙට අවුරුදු 1000 කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණු ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ. Jadi penatni, ini sahaja kawasan yang kita baca nanti dekam, unah ada, mereka, ini hamadah mana, apa tanah apa tiada ni, barang pertama pasti ada. Sahaja yang kita ini baca ni kata, oleh itu orang noyik ada hasil yang mereka baca ini nak keluar. Namun, apa pilih kata sahaja dekak, gawatnya sahaja sama sama pada nuansa, darsini yang penat sahaja tahu. Apa pilih kata sahaja, tapi ini, apa ini ada ke? Dakin deh, api sahaja ikut pelikan. Ebagai mana thaning hana deh, api sahaja ikut pelikan. Nasin ganula bener, gadasu anda,
සත්‍යයෙන් පිළිගන්න. ඊළඟට දිවෙන් ගන්න රසය අපි සත්‍යයෙන් පිළිගන්න. කයෙන් ලබන ස්පර්ශයත් අපි සත්‍යයෙන් පිළිගන්න. මේ අසකරණාසය දිව ශරීරය කියන මේ පහෙන් එතකොට අපිට සත්‍ය පහක් ඇති වෙනවා. ඊළඟට මේ පහ එකට අරගෙන අරූප ධර්මයක් වශයෙන් මන ධම්ම වශයෙන් අරගෙන සත්‍යයෙන් පිළිගන්න. එතකොට මේක තමයි පෘථග්ජන කියන්නේ. පෘථග්ජන භාවය කියන්නේ අන්ධ භාවය මෙතනයි. මේ අන්ධ භාවයේ තියෙන්නේ අසකරණාසය දිව ශරීරයේ මන කියලා මේ හය පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් ඒ තනත්තා අන්ධයෝ. තථාගත දර්ශනය ඉතින් පින්නත් එහෙනම් අපිට විශාල බරපතල ප්‍රශ්නයක් අපේ ළඟ තියෙනවා. නමුත් ওই ප්‍රශ්නේ වැහිලා තියෙනවා. මම ඒ වැහිච්ච කාරණේ කියන්නම් මොකද වැහුනේ කියලා. දැන් බලන්න සත්‍ය කියන වචනේ ගත්තාම අපි දන්න සත්‍යයට එකම සත්‍ය හයකට බෙදෙනවා. නමුත් ගෞතම තථාගත සම්මා සම්බුද්ධ වහන්සේ විදිතකට තියෙන සත්‍ය තියෙන එකයි. එකම සත්‍යයි. සත්‍ය හතරක් නැහැ. එකම සත්‍යය. දැන් ඊළඟ දෙවෙනි කාරණේ ගවේෂණය. ගවේෂණය කරන්න අපි ගන්න වෙන්නත් මේ ඉන්ද්‍රිය තුලින් ගත්ත වචන. හරියට යම් ධර්මයක් ගත්තාම අපි කිරන්න මනින්න ගන්න දෙය තමයි. එක පැත්තකට බඩු, එක පැත්තකට වඩනකම්. ඒ කියන්නේ වඩනකම අපි ලබා ගන්නෙ අපි අපි චින්තනයෙන් ගත්ත වචන වලින්. ඒක තමයි ගවේෂණය කියලා කියන්නේ. එතකොට මේ චින්තනයේ මේ පඩි, පොරපඩි. පොරපඩි කියන්නේ මේ පඩි වැරදි. ඒක නිසා අපේ ගවේෂණය සත්‍ය ගවේෂණයක් වෙන්නේ. ඒක මේ කිව්වට මෙහෙම කිව්වහම අතට මේ අලුත් වචන වගේ කිව්වා මොකද මේ කිව්වේ කියලා තේරෙන්නේ නැහැ. දැන් මම නැවත ඒක පැහැදිලි කරලා දෙනවා. මේ වරද්ද උදේට පේනවා. පින්වත්නි ගෞතම තථාගත සම්මා සම්බුද්ධ වහන්සේ මේ ධම්මචක්කය පෙරලනකොට උන්වහන්සේ ප්‍රසිද්ධේම බුද්ධිවර්ධම දේශනා කර මාර්ගංග 12ක් තියෙනවා කියලා. ඒකත් ඔය එක දන්නේ නැහැ. ඒ කොතනද තියෙනවා නම් තියෙන දාත් මම කියන්නම්. ඒ පොතේ තියෙන විදිහට ගත්තොත් ඒවන් ත්‍රිපරිවත්තං ద్వාදසාකාරං ඔය ద్వාදසාකාර කියන්නේ 12ක් යතා භූතං ඥාන දසන සුවිසුද්ධං අහෝසි කියලා බුදුරාන් වහන්සේ මේ ලෝකයේ ඉදිරියේ දිවීමක් ස්ථිර කිරීමක් කරා. ත්‍රිපරිවට්ටය සහිත 12 ආකාර ඥාන දර්ශනයක් තමයි පහළවෙන බව ප්‍රකාශ කරා. ඒ අන්න මේ ධර්මයේ අරකට වෙන්නන්නේ මෙතන සම්බන්ධ තියෙන 12 ඥාන දර්ශනයක්. එතකොට දැන් අපිට තියෙන්නේ 8යි කියලා කියන්නේ. අපි 8 නම් දන්නවා. ඔයත් කඩපාඩම්ෙන් කියනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙන්න මේ කියන සම්මා කියන වචනේ කියනකොට පෙන්වන්නත් නේ ඔබ හැමදෙයක්ම ඔබ තමන් ගැන අතහැරියා තමන් ගැන අතහැරලා මේ වෙන කතාවක් කියන්නේ තමන් ගාව තියෙන පෙන්වන්නත් නේ අසකරන ආසය දිවසරින මන කියන එක වැරදි දෙයක් කරපු එක එහෙනම් ඔබට තියෙනවා ඔබ තේරුම් කරගන්න ඔබෙන් හැලුණු දේ ඔබෙන් ගිරුණු දේ තමයි මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි මේ සෑම කෙනෙක්. හොඳට තේරුම් කරගන්න. පැවිදි වුණා කියලා මිත්‍යා දෘෂ්ටි නැති වෙන්නේ නැහැ. හොඳට ඒක හොඳට කල්පනාවට ගන්න ඕනේ පැවිදි වුණා කියලා මිත්‍යා දෘෂ්ටි නැති වෙන්නේ නැහැ. ඒක තේරුම් කරගන්න. ඒක නිසා තමයි හුඟක් නොමග යන්නේ. හොඳට මිත්‍යා සංකප්පය මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ ඉන්ද්‍රිය හැම වැරදි විදිහට තේරුම් කරගත්තා. ඒ හැය වැරදි විදිහට තේරුම් කරගත්තාම ඊළඟට තියෙන මිත්‍යා සංකප්පය. මිත්‍යා සංකප්ප කියන්නේ වැරදි කල්පනාව. මොන භාෂාවෙන් කල්පනා කරත් ඉංග්‍රීසියෙන් ගත්තත් සිංහලෙන් ගත්තත් දෙමළ භාෂාවෙන් ගත්තත් පාලි භාෂාවෙන් ගත්තත් ඒ සංකල්පණය වැරදි. ඒක කියන්නේ මිත්‍යා සංකප්පය. ඊළඟට මේ සංකල්පණය ඒ කල්පනාව උඩ තමන් උත්සාහයක් ගන්න. ඒ උත්සාහය කියන්නේ මිත්‍යා වායම්. එතනත් වැරදි. ඊනකට පින්නත් මේ උත්සාහය අරගෙන තමන් නිශ්ශබ්දව නතර වෙනවා. ඒකට කියන මිත්‍යා සමාධි. මෙන්න මේ හතර තමයි ප්‍රත්‍යඥය කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යඥ භාවයෙන් මිදෙන නම් මේ හතර හරියට දැනගෙන මේෙන් අයින් වෙන්න ඕන. පින්නත් දැන් ඔබ අවංකව ඔබෙන් අහන්න මේ හතරෙන් මිදහසලාද කියලා. මේ හතරෙන් මිදහසලා. ඇයි පින්නත් එතකොට මේ හතරක් අඩු කරේ ඇයි? මේ ධර්මයේ තියෙනවා නම් 12 දේශනා කරලා අපිට 12 දේශනා කරන්න ඕනේ. අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා මේ මිත්‍යා ආදර කියන්නේ. ඒතර දුරස් ආකාරය කියලා බුදුහාමුදුරුවෝ කියනවනේ. ද්වාදස ආකාරයන් කියන්නේ 12ට.
දොර දුලාක් දැකපු එකෙන් අටක් කියේ මොකද කියන මිනිස්සු බේරෙන්න කියන මිනිස්සු බේරෙන්න දෙන්නත් දැන් ඇයි එතකොට ඒගොල්ලෝ සම්මානයට කියලා නේ කියන්නේ අපිට නෑ මිත්‍යාව එහෙම හිතන්න එපා ඒක තමයි ලොකු මුලාව ඒක තමයි මේ ධර්මයේ විලෝපණය උනේ දේශනා කරන්න ඇත්තෝ ධර්මයේ දැකෙන්නේ නැතුව ධර්ම දේශනා කරනවා ඒ මුලාව තමයි පින්නන්නේ මහා අන්ධ භාවයකට අපි ගෙනිච්චේ මහා අන්ධ භාවය දැන් ඔබලට විරුද්ධ කළා මේ ස්ථානයේ වෙන්නනවා ඒ ධර්මයේ විරුද්ධ කළා වෙන්නනවා ඔබලා මුලාව ඉච්ච තැන ඔබලට පුළුවන් නම් දක්ෂයෙක් ඉන්නවනම් යම් කිසි තමන් අමුතු විදිහේ දැනුමක් තියෙනවනම් ඔබ ඉදිරිපත්ලා කියන්නේ ඒක එහෙම නෙවෙයි කියලා මම කිව්වට පස්සේ එහෙම නෙවෙයි තාත් ඉන්නේකට තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මම හැම ධර්මයක්ම ඔබලට නිකන් දේශනා කරන්න නෑ පෙන්නනවා ඒ පෙන්වීම වටින්නේ ඇයි පෙන්වීම වටින්නේ තථාගත දර්ශනේ ඔබල හැම කෙනෙක්ම දන්නවා හැම කෙනෙක්ම අහලා තියෙනවා මේ කුඩා ළමේ පවා දන්නවා ප්‍රගුණ කරලා තියෙනවා මේ විදියට ඔබල හැමදාම පන්සලට යනකොට තුන්රුවන් නමස්කාර කරනකොට මේ ගාථාව කියන මොකද මේ ගාථාව පරම සත්‍ය සාකාදෝ භගවතෝ ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ මච්ඡත්තං වේතබ්බෝ විඤ්ඤෝ මෙතන පෙන්නන්නේ මෙතනදී ගුණ හයක් අපි පිළිපදින අපි පිළිගත්තු තථාගත දර්ශනයේ තියෙන ගුණ හයක් මෙතන පෙන්නන්නේ එහෙම නැත්නම් මේක වඳින්න හරිගස්සපු මල් බුලක් තියාගෙන යන්න හදපු තටුවක් නෙමෙයි හොඳට තේරු කරගන්න මල් බුලක් තියාගෙන යන කියන්න තියෙන එකක් නෙමෙයි මේක මේ ගාථා කියලා ජප කරන මන්ත්‍රයකුත් නෙමෙයි හොඳට තේරු කරගන්න මේ ගාථාවේ ඉතාම ගැඹුරු ඉතාම සාරවත් අර්ථ තියෙනවා මේ අර්ථ තමල්ලකට තියෙනවා කියලා බලන්න ඕන සාක් අපි හැබැයි කියන්නේ මේ කියන්නේ මේ එක කරුණක් ගැන පෙන්නන්න තමයි ජීවිත කාලෙම කියන්න පුළුවන් ඒ ජීවිත කාලේ ඉවර නෝ මේ ධර්මය ඉවර වෙන්නේ නැහැ ඒක ගුණයක් ගැන කිව්වොත් සාකාදෝ භගවතෝ ධම්මෝ අපි ඒක අපි කෙටියෙන් කියන සාමාන්‍ය විදිහට තේරුම් කරගන්න සාකාදෝ භගවතෝ ධම්මකට භාග්‍යවත් තථාගත සම්මා සම්බුද්ධාගමේ ධර්මයේ සාකාතයි කියලා අපි කියනවා මොකද මේ සාකාත කියන්නේ සාකාත කියන එක පින්නත් බණ පොතේ මේ විදිහට කියලා තියෙනවා ආදි කල්යාණ මැදේ කල්යාණ පරිෝසాన කල්යාණ හැබැයි ඔය පාළි වර්තට වැඩක් නැහැ කිව්වනකු තේරෙන්නේ නැහැ ආදි කල්යාණ මැදේ කල්යාණ පරිෝසాన කල්යාණ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණ ධම්මජක්කම් ප්‍රකාශේති එතකොට පින්නන්නේ මෙන්න මේ කතාව කියුවහම එතකොට කේවල පරිපූර්ණ ධම්මචක්කය තමයි මේ සාක්ඛාත කියලා කියන්නේ එහෙනම් මුළු ධර්මෙම මේ සාක්ඛාත පාඩේක තියෙනවා එතන මුල මැද අග පැහැදිලිව පෙනෙන කේවල පරිපූර්ණ කියන්නේ මේ කොණ්ඩ දෙක ਸਰව සම්පූර්ණයි ඒ කියන්නේ උප්පත්තිය මරණය නැහැ ඒක උප්පත්තිය මරණය සම්පූර්ණ කරගත්තු ධම්මචක්කය තමයි බුදුහාමුදුරු උත්තර කරන්නේ ඉතින් පින්නදී ওই ଟିକ මැදිනේ ඔය ටික පැහැදිලිව තේරෙන නැති නේ හිතර සාක්කාදේ කිව්වේ දැන් මොකද්ද වෙන වැඩියනේ එකක්ද ඈ චෛත්‍යයේ මල් තියෙනකොට මේ ගාථාව කියලා වඳිනවා තියෙන්නේ මේ කියන ගුණස්කන්ධය තමන්නක තියෙනද කියලා බලන්න ඕන ඒකට බුදුහාමුදුරන්ගේ ධර්මයේ සාක්කාද කියන්නේ සාක්කාතෝ භගවතෝ ධම්මෝ මුල මැද අග පිරිහිදු ධර්මයක් එමෙතන පිරිහිදු ධම්මචක්කයක් තථාගත සම්මා සම්බුද්ධ රහතන් විවෘත කරා හරි කේවල පරිපූර්ණයි අතර කේවල කිව්වෙ මොකද්ද එක ගුණක් මරණය අනික්කන උප්පත්තිය ඔය දෙකෙන් නිදහස් ඔය දෙකෙන්ම නිදහස් ධර්මයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ ඉතින් එහෙමනම් පින්වත්නි මේ කියපු ධම ඔය අතුන්ට කොහොම හරි දකින්න ලැබෙයිද අත් වශයෙන්ම අහන ලැබුණත් දකින්න ලැබෙන කිට්ටුව අහන ලැබුණත් දකින්න ලැබෙන කිට්ටු වෙනවා පින්නත් ඉතින් දැන් අපිට පේනවා අහන ලැබෙනවා දැන් එහෙනම් දකින්නත් ඔතන සක්ලනා ඉතින් මේ සාක්කාර පාටි ඉතින් ඒ වගේම පින්නත් මේ දැන් මේ අපි කතා කරේ මොන කරන්නේ මේ කර්මයෙන් තව එක ඌමනා කරන කියන්නේ ඒහි පස්සිකෝ භගවතෝ ධම්ම ඒකයි මම මේ වාස්තුකාර කරන්නේ ඒ පස්සිකයි එන්න බලන්න එන්න බලන්න කියලා කිව්වේ ඒව බලව කියන ගුණේ යුක්තයි ඉතින් ඔබලා කොහොමද බලන්නේ මොනවද බලන්නේ ඒව බලව ගුණේ කියන ගුණේ යුක්ත මොනවද බලන්නේ කාගේ මොන බලන්නේ
ඒකද මේ බලනවා කියන්නේ. ඒව බලව. එතන ඒව බලව කියලා කියන්නේ එතන බලන්න කොච්චර නිදහසක් දීලා දෙනවද කියලා. එන්න පිළිගන්න කිව්වනම් අපි යටත් වීමක් කරනවා. යටත් කරගන්නේ නැහැ බුදුරන් වහන්සේ. අපි කිසි කෙනෙක් යටත් කරගත්තේ නැහැ. උනාගෙන අපි යටත් කරගන්න උවමනාවක් නැහැ. එන්න බලන්න සම්පූර්ණම නිදහසක් දුන්නා. ඉතින් බැලීම කියන එක මෙන්නන්නේ ඔය අතන විවිධාර්ථයෙන් වැටෙන්නේ. ඔය අතන ඇහෙන් බලන දෙයක්. කනෙන්වත් බලන්න පුළුවන්. නාසෙන්වත් බලන්න පුළුවන්. දිවෙන්වත් බලන්න පුළුවන්. ඒ රූප නිස. කනෙන්වත් බලන්න පුළුවන්. මේක බැලීමක් ඔයක ගන්න. එහෙම බැලීමක් නෙමෙයි. එහෙම බැලීමක් නෙමෙයි. මෙතන මේ තමන් තුළ කියලා කියන්නේ වචන කතා කරන්න ඕන නිසා. තමන් කියලා කෙනෙක් ඇත්ත වශයෙන්ම නැහැ. නමුත් අපි දැනට තාවකාලිකව තමන් කියලා ගන්නව අනුන් කියලා ගන්න. ඒ තමන් තුල තමා තුළ සිදුවෙන සිදුවීමයි තමන්ට බලන්නේ. එතකොට බලන්නේ කවුරුන් දිහා නෙවෙයි තමන් දිහා. ඔය තෝරගල දෙන්නේ අනුන් දිහා බලන්න. ඒක නිසා මේ භාෂාව සම්පූර්ණ වරද්ද ගත්තා. දැන් තමන් දිහා බලන්න කියන්නේ ඔය තමන් දිහා මෙන්න මෙතෙක් කාලේ දැක්ක එක. දැන් ඔබේ තදින් ඉඳ ගන්නකොට මට මේ අවස්ථාව පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ දැන් තමන්ගේ තදින් ඉඳ. ඔතන ඔයත් සිහි කරන්න මෙතන. මම මේ කියනකොට තමන්ගේ තදින් ඉඳ සිහි කරන්න. වනේ වෙන බල පොතක් ඕනේ නැහැ. එතන සිහි කරා. මේ තමන්ගේ බල පොත. තමන්ගේ බල පොතේ තමන් කියවන්න වෙන්නේ. තමන්ගේ බල පොත කියනවා නම් තමන්ගේ තදින් ඉඳ. මේ ඒ අවස්ථාවේ මම බලන්න තදින් ඉඳ ගාවට යනකොට තමන්ට මේ ඇහි පෙනීමක් තියෙනවද? මම අහන්නේ. කනේ ඇහිමක් තියෙනවද? දැන් දැන්නම් කන ඇහෙන්න පුළුවන්. සමහරකට දැන් කන ඇහෙන්නේ නැති කටියක් ඇති. අස්පේන්නේ කටියක් ඇති. නමුත් දැන් මැදට මම කතා කරන්නේ මේ සාමාන්‍ය විදියට. ඒ කියන්නේ තමන්ගේ කන ඇහෙනවද? අස්පේනවද? නාසයෙන් ආසල් ප්‍රසාද තියෙනවා. ආසල් ප්‍රසාදයේ තියෙන ගඳ සුවඳ ගන්නවද? මේ කියන්නේ තදින්ද? දිවෙන් රස ගන්නවද? රස ගන්න දිවක් තියෙනවා නමුත් රස ගන්නවද? කයෙන් ස්පර්ශය ලබනවද? මෙන් අහන්නේ මේ කරුණු පාර යන වෙන කොහෙවත් තියෙන එකක් යන්නේ තමයි ළඟ තියෙන එක. කොයි වෙලාවෙද? තමන්ගේ තදින් ඉන්නේ. මේක ඔයත්තට උමනා කරන ප්‍රශ්නයක් මේ निराකරණය කරගන්න. මේ අවිද්‍යාව නිදගන්න, මේ මෝහ අන්ධකාරය නැති කරන්න, තමන් මේ බුද්ධ බෝධියට පැමිණෙන්න මේ ටික අවශ්‍ය වෙනවා. එතකොට තමන්ගේ තදින් ඉන්නේ ඇසෙන් බැලුවද, කනින් ඇහුවද, නාසයෙන් ගඳ සුවඳ ගත්තද, දිවෙන් රස ගත්තද, කයෙන් ස්පර්ශය ලැබුවද? දැන් ඔයතන එකට උත්තරේ තියෙනවා. තමන් මොකුත් දන්නේ නැහැ. තමන් කියලා කෙනෙක් කියලා කියන්නත් බෑ. මමයි කියලා කියන්න බෑ. මමයි කියලා ඉන්නේ දැන් ඔය කියන්නේ මමයි කියලා ඉන්නේ නම් මම දැන් මම ඉන්නේ ඇඳ උඩ. තදින්ද ඉන්නේ. මම ඉන්නේ ඇඳ උඩ. මම නිර්වචන නෙවෙයි ඇඳගෙන ඉන්නේ. එහෙම මොකුත් පේනවද? මොනම දෙයක්වත් දන්නේ නැහැ. මොනම දෙයක්වත් දන්නේ නැත්නම් මොකද දැන් විද්‍යාවද? අවිද්‍යාව. අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන්නේ මොනම දෙයක්වත් දන්නේ නැති බව. එහෙනම් ඔබට තන තද ඝන අන්ධකාර අවිද්‍යාවක් තමයි තද නිඳ තියෙන්නේ. ඔබට අපි පාවිච්චි කරන වචනේ භාෂාව හරහා ওই විදිය ස්වභාවයක් නා. ඔකත් ওই එක්තරම නම් ඔබ කියන්නේ අප කියන්නේ මරණීය. හැබැයි තද ඉන්න මරණේ නෙවෙයි. අර අවස්ථාවට විතරක් මරණේ. ඇහෙන් පේන්නේ නැහැ, කනෙන් ඇහෙන්නේ නැහැ, නාසෙන් ගඳ සුවඳ ගන්න නැහැ, දිවෙන් රස ගන්න නැහැ, කයෙන් ස්පර්ශ ලබන්නේ නැහැ. ওই ටික ඔහොම දිනනවා නම් තමන් කියලා කෙනෙකුත් නැහැ. තබන්න කියන්නේ ওই ටිකට. මම මේ කියන්නේ ওই ටිකට. ওই ටික නැත්තම් පරිවාදී. ඔය අපි කියන්නේ පාවිච්චි කරන වචනේ සිංහල භාෂාවෙන් මෙල්ලේ කියලා. ඒක මැරුණා කියන වචනේ ඒක ඇත්ත නෙවෙයි. නමුත් අපි මැරුණා කියලා පාවිච්චි කරන දෙන්නේ. නමුත් ඉන්නත් නී ඔබට පැහැදිලිවම පේන දෙයක් තමයි. ඔබ ඒ කියන අවස්ථාවේ ඉන්නකොට ඔබට නෙවෙයි. ඔබේ ගෙදරින තවත් කෙනෙකුට. ඔබේ ගෙදරින තවත් කෙනෙකුට. ඔබේ ඉන්න අවස්ථාව ගැන එයාට කියන්න පුළුවන්. එයා ඉන්නේ අවදි. එයා තදින් ඉන්නේ. එයා කියනවා අපේ තාත්තා, මම තමයි අපේ අයියා. තදින් ඉන්නේ. දැන් එයාටගේ ලේගමන් කිරීම ආසස් ප්‍රාසස අර බත්ත ගැහෙනවා. ඒ කියන්නේ ලේගමන් කිරීම ආසස් ප්‍රාසසෙත් තියෙනවා. මේ විදිය පිළිගැනීමක් තියෙනවා. කවුද මේ පිළිගන්නේ? තමන්ද? මේ තමන් ගෙදර ඉන්නේ කියන්නේ. මේ ගැන බුදුහාඳුරු කියන්නේ නැද්ද? මේ ගැන බුදුහාඳුරෝ කියලා තියෙනවා. ධර්ම කියලා තියෙනවා. බුදුහාඳුරෝ කියනවා අපිට සීය තියාගන්න කියනවා. සීය තියාගන්න කියන්නේ මේක ධර්මයේ දකිනතුරු. දර්ශනීය පහළ වෙනතුරු සීය තියාගන්න කියනවා. මේ සීය තියාගන්නවට කියන්නේ අබින්නම් පච්ච වේකි දබ්බං.
පත්‍යවික්ෂා කරනවා කියලා කියන්නේ මේක සිහිය තබා ගන්නවා කියන එක. මොකද මේ සිහිය තබා ගත්තේ? ඈ? පරපටිබද්දා. මේ ජීවිතාදී අබින්නම් පත්‍යවික්ෂි දබ්බං. අන බුද්ධ වචන. පරපටිබද්දේ. දැන් මේකට පේන මේ කොතනද බුදුහාඳුරු කිව්වේ කියලා. තමන්ගේ ජීවිතේ බැදලා තියෙන අනුන්හා සමග. තමන්ගේ සහෝදර වෙන්න පුළුවන්, පිටකට්ටිය වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වෙන කෙනෙක් එකයි මේක බැදලා තියන්නේ. තමන් තදනේ ඒකට මුකුත් දන්නේ නැහැ. එතන මැරිලා. නමුත් වෙන කෙනෙක් දන්නවා තමන් මැල්ල නැති විදිහ. ඒ වෙන කෙනෙක් කිව්වේ පරපටි බද්ද. අනුන්. ඒකට කියන්නේ පරපටි බද්ද. ඒක අනුන්හා බැඳුණු ජීවිතයක් අපේ ළඟ තියෙනවා. දැන් ප්‍රශ්නේ මෙන්න මේකයි වෙන්නේ අද මගේ. ඔබලා තෝරගන්න ඕන ප්‍රශ්නේ මේකයි. දැන් තමන් මැරිලා ඉන්න වෙලාවට. තද නිඳ කියනකොට මැල්ලවා. අද වෙන නෑ මම මැල්ලයි කියලා කියන්නේ නමුත් තමන්ට මැල්ලා. ඒ මැරිච්ච වෙලාවේ තමන් කොහොම ඉන්නවද මොකුත් දන්නේ නෑ. තමන් එහෙම ඉන්න බව දන්නේ නෑ. ඒත් දැන් කවුද දන්නේ? මැරිලා නැහැ කියන්නේ කවුද? අනුන්. අන්න අනුන් කියනවා මැල්ල නැහැ කියලා. එතකොට අනුන් කියන්නේ පර කියන එක පරපටි බද්ද. පර කියන්නේ පරගුණ කියන්නේ අනුන්ගේ ගුණ. ඒතර පරපටි බද්ද අනුන් හා බැඳෙනු ජීවිතයක් තියෙන. ඒකේ උත්තරේ මොකද්ද භාෂාවෙන් කතා කරනවා නම් තමන්ගේ මරණය. ඒ කියන්නේ මගේ මරණය මම නෙවෙයි දන්නේ. වෙනකෙනෙක්. දැන් බුදුහාමරෝ කවුද ගන්නන්නේ? බුදුහාමරෝ කියන්නේ යන්නේ ඒකද කියලා ඇහුවා. බුදුහාමරෝ කියන්නේ යන්නේ මේ තමන්ගේ මරණය අනිත් අයට දැනගන්නේ කියලාද? ඒ එහෙමනම් අනිත් අයට කියලා පෙන්නලා මේ මරණය ඉඳහන් කරන්නේ කියලාද? ඈ? ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඒකද? එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අනුන්ට කියලා මේක කරුව ගන්න දෙයක් නැහැ. තමන්ගේ මරණය ගැන තමන් දැනගන්න ඕන. එහෙනම් තමන්ගේ උප්පත්තිය ගැන තමන් දැනගන්න ඕන. එහෙනම් උප්පත්තිය මරණය තමන් දකින්න ඕන. ඒක තමයි කේවල. ඒක තමයි පොණ්ඩික. එක කොණක් උප්පත්තිය අනික කොණ මරණය. මේ දෙක සම්පූර්ණ කරගන්න ඕන නම් කේවල පරිපොණ්ණම්. කේවල පරිපොණ්ණම් කියලා කියන්නේ එතෙන්ට. මේ පොණ්ඩිකම නෑ. උප්පත්ති උපදින කොණක් නෑ. මරණ කොණක් නෑ. එහෙමද? කේවල පරිපොණ්ණම් ධම්මචක්කම් ප්‍රකාශේ. එහෙනම් ධම්මචක්කය ප්‍රකාශ කරන්නේ උප්පත්තිය මරණේ නැති. හොඳට තේරුම් කරගන්න. එහෙනම් මේ ධහම ඔබට කොච්චර වටිනවද? දැන් ඔබලා තේරුම් කරගන්න ඕන මේ ධහමට එන විදිය. අපි වරද්ද ගත්තේ කොතනද? අපි කියවා ධම්මචක්කයේ තියෙනවා ගන්නකොට මාර්ගාංග හතරක් මිත්‍යාවට. ඒ තමයි මිත්‍යා දිට්ඨි, අසකරණාගය, දිවසාරීරිය, මන කියන මේ හය වරද්ද ගත්තා. මිත්‍යා සංකප්ප, මිත්‍යා වායා, මිත්‍යා සමාධි. මේ චින්තනය පාලියෙන් හිතුවත්, ඉංග්‍රීසියෙන් හිතුවත්, දෙමළෙන් හිතුවත් මොන භාෂාවෙන් හිතුවත් වැරදි. මම වැරදි කියලා වතුර නිකන් අතාරින්නේ නැහැ. මම පෙන්නනවා මේ වරද. ඔබලාට බුද්ධියෙන් බලන්න. දැන් බලන්න අපි ඉංග්‍රීසි කතා කරාද මෞකසේ ඉන්නකොට. දැන් තමයි බලන්න මේක නැක්කේ. සිංහල කතා කරාද? අපි සිංහල දෙමව්පියන්ගේ දරුවෝ කියලා කියනවා. සිංහල කතා කරාද? ඉංග්‍රීසි කතා කරාද? පාලි කතා කරාද? මෞකසේ ඉන්නකොට. ඒක මෞකසේ හිටියට අපි බලන්න ඕන. ඒ කියන්නේ අපිට මුලවදක ඇති කරගන්න හොඳ නැහැ. මුලවදක් කරනවා නම් අපි පේනවා අපි මෞකසේ ඉඳපු කන්ති. ඒතර මේ ඇස කන නාසය දිව ශරීරය අපිට තුණා කුඩාවට තිබුණේ. මේක ඔක්කොම අර රැහැය වගේ කවර් කරගෙන හිටියේ. අපි හැම කෙනෙක් මෙහෙම හිටියේ මේ වයසට ගිය කඩත් උනත් දැන් ඒක උනේ දැවකට හොඳ නව ජීවියක් එනවා. අර තරුණයෙක් නෙමෙයි කුඩා කාලේ යනකොට ෂා. අපි මෙහෙම හිටියා නේද කියලා. කොහොමද හිටියේ? මෞකස තුල හිටියේ. එතකොට නායෙන් උස්ම ගත්තද? නායෙන් උස්ම ගත්තේ නෑ. මේ නාභියෙන්. ඒක අපි කියනවා පිටිලි වැල. මේ මෞගෙන් සම්බන්ධ කරලා මේ නාභියෙන් තමයි උස්ම ගත්තේ. මේ උස්ම ගත්තේ නෑ. නෑ මේකත් පහර දෙමුනේ. ආය ගත්තේ කොහෙන්ද? ඔව්. මරමු දෙපිට කරේ කොහෙන්ද? හරිම පුදුම කතාවක් තමයි දැන් කියන්නේ. ඈ මල මුත්‍ර දැන් මේකේ තියෙන මල මුත්‍ර කොහෙන්ද පිට කරේ? පිටිලි වැලි. ආහාර ගත්තේ. එහෙනම් මේ දෙකම දැන් දෙපැත්ත කරගෙන දැන් එකරණම නේ තියුනේ. මේක තියෙනවා දැන්. මව කුසේ ඉන්නකොට දැන් ඔයද දැක්කේ නෑ ඔක. ඔයද පුළුවන් නෑ කියන්නේ. එහෙම නෙවෙයි කියන්න පුළුවන්ද? තව තේරෙන්නේ නෑ කියලා කියන්න පුළුවන්. බෑ මිනා. මේ ඇත්ත කියන්නේ. ඒක ඔබ මව කුසේ ඉන්නකොට ආසාව ප්‍රාසාස කරේ අර මවගෙන් ගන්න ලබන ආහාර සියල්ලම ගත්තේ එකම තැනකින්. පැකිලිවත්. එහෙනම් මේ දෙකම පාවිච්චි කරේ දැන් දෙපැත්තක් පාවිච්චි කරන්නේ එක පැත්තක් නේ. මේක තේරෙනවද කියන්න දන්නවද? මේ කාට බොරු කියලා කියන්න පුළුවන්ද? මේ පෙන්න්නේ ඔයතර සත්‍ය.
දැන් එතන අපි බැලුවාම වෙනවා අපි මව කුසේ ඉන්නකොට නම් ආස්වාද ප්‍රාසාදේ. ඒකට ආස්වාද ප්‍රාසාදේ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ආස්වාද ප්‍රාසාද කියන්නේ මේ පිටින් වායුව ගන්නකොට. එතකොට කියන්නේ ශ්වාසය. ශ්වාසය. මේ ශරීරයට කියන්නේ කාසය. කාසය ශ්වාසය. මේ වචන දෙක. හරි වචන දෙක තමයි මේ ශරීරයට කියනවා කාසය කියලා. ශරීරයට කියන්නේ කාසය. අර මව කුසේ ඉන්නකොට. මේ උස්ම ගන්න එකට කියන්නේ ශ්වාසය. දැන් අපි 요거ට කියනවා ආච්චිලාමල කියනවා ටිකක් වයසට යනකොට අනේ ඒ මිනිස්සයා ශ්වාසෙට හිටලා කියලා කියනවා. ශ්වාසෙ. ඔය ශ්වාසෙ කියන්නේ ශ්වාසය කියන එක තමයි. ශ්වාසෙ හිටියම කොහෙද? දැන් ඔය ඇතුළට ආයමත් තියෙන කාලයක් උදා වෙනවා. වයසට ගිහිල්ලා ගිහිල්ලා මෙතන ගොර ගොර ගාලා තද වෙනවා. තද වෙලා එතකොට නාහෙන් ආසල ප්‍රාසාසය එන්නේ නැහැ. මේ අභ්‍යන්තරක තියෙන අංග මංගහරි කාමල වායුව කියන එකට කියන්නේ. ඒ වායුව ඇතුළේම කුහරයේ මේ කරකැවෙනවා. එතකොට අර යාර පිරිදු වායුව නැතුනම් අපිට ඔක්සිජන් උමනා ප්‍රමාණයක් නැති වෙනවා. එතකොට මෙතන ඉන්නේ සම්පූර්ණ අපිරිදු වෙනවා. එතකොට එතන ලේ ටික පිරිදු ගන්න බෑ පේන ඇලි වලට. එතනත් අපිරිදු වෙනවා. එතන අපිරිදු වෙන්නේ විදින්න මොලේ ක්‍රියාකාරීත්ව විසඤ්ඤ බාහිරටපත් වෙනවා. ඊළඟට එතන මෙතන මොකද වෙන්නේ? විශාල ගෑස් එකක් මේ පැත්තෙන් දෙනවා. දෙනවත් එක මේ ගෑස් එකට අහු වෙලා සතා මැරෙනවා සතා දන්නේ නැහැ. මේ ගෑස් එකෙන් මැරෙනවා කියලා. මේක තේරුම් ගන්න. ඒක විද්‍යාවට දාන ටිකක් කිව්වා. විද්‍යාවචර දාලා ඒ කිව්වේ සතා මැරෙනවා. සතා මැරෙන්නේ ගෑස් එකෙන්. මොකද මේ ගෑස් එක? ඒ කියන්නේ අපිට උමනා කරන ඔක්සිජන් වායුව පිටින් ගත්තේ නැති වෙනකොට මේ ඇතුළෙම තියෙන වායුව සංකලනය වෙනකොට ඒක ශ්වාසයේ ඉන්නකොට ලේ අපිරිදු වෙනවා. මෙතනින් ඒ ගලන ඒ සියලුම දේවල් මේ කුටි වැහෙනවා මේ يعني පෙනහැරිය යුතු නේද? ඉතාල ලේ පිරිදු කරන කුටි ඔක්කොම වැහිලා යනවා. ඒ ඔක්කොම වැහිලා මොකද වෙන්නේ? පිරිදු වායුව දෙන්න බැ විදු වායුව දුන්නොත් තමයි වෙන දෙයක් මොලේට විදලා මේ විසඤ්ඤ භාවය නැති කරලා දෙන්නේ. ඒතර විසඤ්ඤ භාවයට පත් වෙනවා. විසඤ්ඤ භාවයට පත් වෙනවා. ඒතරන් නෙමෙයි මේකේ ගෑස් එකක් හැදෙනවා. මලමිනී ඇතුළේ ගෑස් එකක් තියෙනවා. ඒක තමයි මලමිනිය කියනකොට අර පොල් තෙල් ලාම්පුව පත් කරන්නේ ඒක නිසා. ඒ ගෑස් එකක් නිතරම පිට වෙනවා. ඒක අපි විස බීජ කියලා කියනවා. ඒතර මේ ඒතකොට මේ ගෑස් එක කොහෙන්ද ආවේ? මේක ඇතුළෙන්ම දැනුත් තියෙන ස්වභාවය. දැන් මේක ඔරොත්තු දිහා දෙන මේක නිතරම පිරිසිදු කරනවා වායුවේ. ජලයෙන් පිරිසිදු කරනවා. ඒක නිසා අපිට මේ නිරෝගී සම්පත්තියක් වගේ හොඳ දෙමිනවා. නමුත් ඒව නැති වුණොත් මොකද වෙන්නේ? වායේ මේක සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙනවා. එතකොට මේ අපි අරගෙන තියෙන්නේ මොකද්ද? අපි පාවිච්චි කරන්නේ මොකද්ද කිව්වොත් ලැට් එකේ කිව්වොත් වරදක් නැහැ. මේ පාවිච්චි කරන දේට ලැට් එකක් කිව්වොත් වරදක් නැහැ. ඇයි? නිතරම ලෝ ජරාටපත් වෙනවා පිරිසිදු කරන්න ඕනේ. මේ ශරීරය ගැන මේ කතා කරන්නේ. දැන් අපි ඉන්නද නැදෙන්නේ? දැන් පිටරද මේ මව කුස අපි ඉන්නකොට මේ හැම කෙනෙක්ම එහෙම හිටියා. ඒ මවකද ඉන්නකොට දැන් ආස්වාද ප්‍රාස්වාසය කොහෙන්ද ගත්තේ? පිගිනි වැඩි. එතකොට මවෙන් තමයි ආහාර ගත්තේ. එතකොට එහෙම යම් කිසි කෙනෙක් එහෙම ඒ අර්ථ පිළිගත්තා නම් ඒ අර්ථය ඔබට පේනවා නම් ඔබලගේ දෙමව්පියන්ට කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. වෙනවද? ඇයි බින්නම් මේ මුලවද යන නම් දෙමව්පියෝ අතරින්නේ? දැන් ඔබ මව කුසට හිටියා. මව කුසට ඉන්නකොට මවගේ ලේ ඒ ඔක්කොම සකස් කළා තමයි අර නාභි හරහා දුන්නේ. ඒකෙන් තමයි අපි ජීවත් වුනේ. ඒ මවගත්තු ආහාර ප්‍රාසාසයෙන් ඔක්සිජන් තමයි අපි අර නාභි හරහා ගත්තේ. ඔය ටික අපිට පේනවනම් මවට ඔබ විරුද්ධ වෙනවද? ආන්න මං කියන්නේ. එතකොට මවට විරුද්ධ වුණේ මොකක් නිසාද? මුලාමතක නැති වුණ නිසා. මුල අමතක වීම නිසා මුලාමතක නැගලා තමන් මව කුසේ හිටියයි කියලා මම කල්පනා කරන්නේ. එහෙනම් මවට බණින්නේ නැහැ, මවට හිහර කරන්නේ නැහැ, මවට කරදර කරන්නේ නැහැ ওই ටික පේනවා. හොඳට තේරුම් කරගන්න. මව ගුණ කියලා ඉවර කරන්න බෑ එහෙමනම්. ඔබ කොච්චර පෝෂණය කරාද? මාස 9ක් මාස 10ක් ඒ විදිහට පෝෂණය කරනවා නම් ඔබට මව ගුණ පේන්නේ උදේ බැලුවොත් විතරයි. එහෙමනම් බුදුරාණන් වහන්සේ අගය කරනවා මවගේ ගුණ, පියාගේ ගුණ අගය කරනවා. දැන් මට ඒ කාරණේ කියන්නේ මේ උදේ පේනලාම. දැන් ඔබට පේනවා මවගේ තියෙන වඩකම දැක්කා. මවගේ තියෙන වඩකම දැක්කයි කිසිම බලාපොරොත්තුවක් නැතුව අපි මවකස තියාගෙන ඒ ලෝකයේ තුල තියාගෙන අපි පෝෂණය කරා. දැන් ඔබට ඒ අවස්ථාව පෙන්වන්නේ මේ ධර්මයේ පෙන්වන්නේ. නමුත් පින්වත්නි ඔබ භාෂාවක් කරා කතා කරේ නැහැ. භාෂාවක් ගැන කතා කරේ නැහැ. මේ ඉන්ද්‍රිය ඔක්කොම කවර වෙලද උනේ. හොඳයි එහෙම මාස 9ක් මාස 10ක් ඉඳලා ඔබ මෙහි වුණා. ඒකට තමයි බණ පොතේ තියෙන්නේ 550 ජාතකය ගත්තාම තියෙන්නේ හැමදැනම තියෙනවා.
ඒක හුඟක් දෙනෙකුට තේරෙන්නේ නැහැ. කියවනවා. දැන් ඒ කියවන බොහොම ලස්සනට පන්දල නැගීලා කියනවා. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම රත්නන් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ කියලා. ඉතින් මේ පොතේ ගත්තාම 550 ජාතකයේ බලනකොටම තියෙන්නේ යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම රත්නන් රාජ්‍ය කරන සමයේ. අපෝ වෙන රජ කෙනෙක් හිටියේ නැද්ද මේ බොහිසත් රජුට පොත. එකම යුගයයි ජෝනියයි. එකම යුගයයි ජෝනි මොකද යුගේ? යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රජු රජ කරන්නේ. මේක පින්නන්නේ එදා නෙමෙයි. දැන් බැලුවත් එහෙමයි. යට ගිය දවසේ කියලා කිව්වේ අතීතෙ නෙමෙයි. මෞකසෙන් බිහිවුණු අවස්ථාව. Taman මෞකසෙන් බිහිවුණු අවස්ථාවයි Taman යට ගියේ. ඒක ඊළඟ ශරීරය යට වෙනවා. Tamanට යට වුණේ Tamanට මතක නැත්තේ කල් ගියේ මොකද මෞකසෙන් බිහිවුණු අවස්ථාව. අන්න එතනට යට ගියේ. යට ගිය දවස. එතකොට පින්නන්නේ අපි ජීවත් වුණු ආකාරය පෙන්වනවා එදා සමාජය. යට ගිය දවස අදත් ඒ විදියයි. යට ගිය දවස බරණැස් නුවර. බරණැස් නුවර. උතන බරණ කිව්වහම අර්ථ දෙකක් තියෙනවා. බෙරහැවගේ. බෙරහැ කිව්වහම පැටලි කියලා ගන්න පුළුවන්. බෙරහැවයි කියන්නේ පැටලි කියන අර්ථ නෙමෙයි. ඒකේ තියෙන ස්වභාවය. මොකද බෙරේට තට්ටු කරාම ශබ්දයක් ඇති වෙනවා. නැත්තම් නෑ. තට්ටු කරලා තියලා ශබ්දයක් ඇති වෙනවා. අන්න බරණැස් නුවර. එතන නෝරක් කියලා කියනවා. මේ ඔක්කොම තියෙන්නේ බාහිරේ නෙමෙයි තමන් ළඟ තියෙන්නේ. මේ නුවරම කියන්නේ මොකද්ද? නුවර කියන්නේ දැන් වෙනද මේක දැන් ගමක් කිව්වම ඒක නුවරක් කියන යන්නේ. දැන් ගාලේ ගියාම නගරයක් කියන පුළුවන්. නුවරක්. කොළඹ ගියාම නුවරක් කියන පුළුවන්. ඒක කොහොම කියන්නේ? ඒ කියන්නේ එක තැනකට එන්න නෙවෙයි පාරවල් තියෙනවා. දැන් මේක අපේ ළඟට තියෙනවා බරණැස් නුවර. එතකොට එක තැනකට එන්න නෙවෙයි පාරවල් තියෙන තැන බලන්න ඕන. මොකද්ද එක තැන? මනට එන්න පාරවල් තියෙනවා. මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය. මේ පාරවල් වලින් එන්නේ මනටමයි. අන්න ඒක නිසා නෝරක් වෙන්නවා. එතකොට බරණැස් නෝර. එතකොට මේ බරණැස කිවිම කඩ කියලා දැන් පේනවා. බෙරහැක් වගේ මේවා. මොනද? ඇස කන නාසය දිව ශරීරය. බෙරහැක් කියන්නේ. දැන් බලන්න මෞකසෙන් බිහි වෙනකොට මෞකසෙ ඉන්නකොට කොහොමද ඉන්නේ? මේ ඔක්කොම සීල් තියලා කවර වෙලා හිටියේ. රැහැයික් වගේ හිටියේ. දැන් මෞකසෙ මේ වුණාම අර සීල් එක නෑ. මෙතන වෙලක් දැන් මවක තියෙන සම්බන්ධය කපල වෙන් කරා. අර පළමෙන්ම අපි කියනවා ශ්‍රංගිටි කඩ ගන්නවා කියලා. ඒක අපි දන්නේ නැතුව කියන්නේ පින්නක්. ශ්‍රංගිටි කඩ ගන්න ඉස්සෙල්ලා අපිට දෙයක් වෙනවා. ඒක ඔයත් දන්නේ නැහැ. මවකසෙන් බිහි වෙනකොටම Taman හම්බ කරපු දෙයක් තියෙනවා. Taman හම්බ කරපු දෙයක් තියෙනවා. ඒක ඔයත් දන්නේ නැහැ. ඒක තියෙන්නේ උම්මක ජාතකයේ කියන පොතේ. ආවද මේ ප්‍රඥා වෙන්න තැන. මොකද අපි හම්බ කරපු දෙයක් අපි හම්බ කරලා තියෙන සෙම අපේ කඩේ සෙම ටිකක් තියෙන මවකසේ ඉන්නකොට ඒ සෙම ටික අපිට අවශ්‍යයි. ඒක තමයි දැන් අර තාණින් දැන් සිංහල වෛද්‍ය කෙනෙක් යනකොට වා පිට සෙම් කියලා අපි ගන්නෙ ওই සෙම ටික. ඔක අපේ කඩේ තියෙනවා. අර පිටිරිවැල කපලා දැන් ආස්ථාන ප්‍රාසාද දෙකේ පිටිරිවැල. දැන් එතන ගැට ගන්නකොට දැන් මෙතන තද වෙනවා. එතනින් හුස්ම ගන්න බෑ. එතකොට දැන් මෙතන හුස්ම ගත්තේ නැහැ. මේක හුස්ම ගත්තේ නැහැ පළමුව. ඊළඟට වෙන්නත් නේ. දැන් මේක එක පාඩම යමක් අර ඇන්ජිනියක් ඉස්තර කරන්න. මේ තනියම මේක පාඩම දැන් මෙතනින් ආස්වාද ප්‍රාස්වාද ගන්නකොට ගන්න මොකක් වෙන්නවද? මෙතන ගල නාලෙ දෙකේ මේ ආස මේ කෙල ටික ගිරිනවා. ඒ තන වෙනවත් එක ගැසිලා ආස්වාද ප්‍රාස්වාදේ උඩ කරපට නැහැ. එහෙම නොවුනොත් වෙන්නත් නේ මනකට තමයි වෙන්නේ. දැන් එහෙම වුණොත් නර්ස් නෝරන් නම් කකුල් දෙක අල් හොරනවා නාලල පිපිනවා මුත්තේම විදියට ගන්න හදනවා. එතන කෙල ටික ගිලිනවා. පළවෙනිම එතකොට අපි හම්බ කරගත්ත තමයි කෙල. ඒක පෙන්නලා තියෙනවා උම්මගේ ජාතකයේ මේ විදියට. මහාවුද පඬිතුයෝ සන්නාසි වෙසේ අඹුවක් සෑගෙන යනවා. සන්නාසි වෙසේ කියන්නේ අඹුවක් සෑගෙන යනවා. යනකොට එයාට හම් වෙනවා එක්තරා කෙනෙක්. ඒ දෙන්නට දෙන්න පැහැදෙනවා. ඒ අපි කියනවා නමින් කියනවා අමරා කියලා. එතකොට අමරා තමයි ඔළුවට තියාගෙන කැඩගෙන. කැඩගෙන කාටද? තමන්ගේ පියාට. පූර්ව දේවතාව. පූර්ව දේවතාව කියන්නේ තමන්ගේ පියා. දැන් මෙන්න මේ විදිහේ කතාව පෙන්නලා තියෙනවා. මේ පෙන්නේ තමාතුල සිදුවෙන සිදුවීම. දැන් මේක මම ඔයගොල්ලෝ විස්තර කරලා පෙන්නන උම්මගේ ජාතකයෙන් පෙන්න පොදේ. එතකොට අමරා කියන්නේ නොදැරෙන වීර්යය.
ඒ කියන්නේ පින්වත්නි අපි සත්‍ය දකින්න ඕන නම් අපිට නොමරන වීර්යයක් තියෙන්න ඕන. මගදී කඩාගත් කප්පල් කරන්න බෑ. ඒ බුද්ධ කියන ගුණයට එනකම් අපිට මෙහෙ තියෙන්න ඕන. ඒ බුද්ධ ගුණයට આવුත් මැරෙන්නේ නැහැ. රාහතනොත් මැරෙන්නේ නැහැ. එතෙන්ට වෙනකම් අපේ නම නිවැරදිව තියෙන්න ඕන. එතකොට එහෙමනම් ලීලාවදින කරුණාවදින මේකට අහුවෙන්නේ නැහැ. මොදෙර තීරු කරන්නේ මේකට අහුවෙන්නේ? අමරාවදීම විතරයි. එතකොට අමරාවදී කියන එකත් ඔයත් උත්සාහ ගන්න ඕන. අමරා කියන්නේ නොමරන වීර්යය. දැන් නොමරන වීර්යය ඇතිවෙන නම් අර සෙම ටික ගිලෙන්න ඕන. එතකොට නම් සෙම ටික ගිලහම පූර්ව දේවතාව. පූර්ව දේවතාව කියන්නේ කවුද? පියා. කවුද අපි පියා? අපි දෙමව්පියෝ අපි පියා කියලා කියනවා. මෙතන මේ පියා කියන්නේ ධර්මයෙන් පියා කියන්නේ සිතක් සිටිවිලි ඇති වෙන නාම ධර්මයේ අම්මේ කියන්නේ මේ ශරීරයේ පස්වතුර සුලෙන් ගින්දර. දැන් පියා ආයෙ නැත්තම් මොකද වෙන්නේ? මේක මලකඳ. පස්වතුර සුලෙන් විතර ගින්දර කියලා මේක මලකඳක් විතරයි. ඒතර පියා එනවා තමයි. අර පියා එනවා අර ආසස් ප්‍රාසාසියේ ගෙල ටික ගිල්ලා ආසස් ප්‍රාසාසියේ සිද්ධ වෙන්න ඕන. දැන් පිටින් මේ ගත්තේ දැන් ගන්නේ නැහසෙ. ඒ පරිමෙන්න උස්ස ගන්න එක අවස්ථාව මම පෙන්නන්නේ. එතෙන්දී ඒ වෙනකොට මොකද වෙන්නේ? දැන් පරිමෙන්න ආසස් ප්‍රාසාසිය ගන්නවා. දැන් එතකොට අපි සීයේ දැන් අපි මේ ශරීරය වැඩ කරනවා. එතකොට දැන් ඒ අර කෙලටි බින්දුනා. දැන් එතන පිළිනවා මේ විදිහට. අර කැඳිත්තක් පොර. කවුද කරන්න බලන්නේ? අමරාදේවි. මැරෙන්නේ නැති වෙන්න නම් මේ කෙල ටික ගෙලින්න ඕන. අනම්රාදේවි. මැරෙන්නේ නැති වෙන්න නම් මේ කෙල ටික ගෙලින්න ඕන. අමරාදේ කැඳිත්තක් පෙව්වා. එතන මාවද මන්නේ තියෙන ඔබේ කැඳ බෝල්. ඒ බෝල් කියන්නේ? හාල් තියෙනවා නේද? සෙමෝල හාල් තියෙනද කියලා ඇහුවා. නැහැ. අනේ බෝල් කැඳ වෙන්නේ. අපි පරිවේම කවුරුත් නෙවේ. බෝල් කැඳ. මේ උම්මගේ ජාතකයේ තියෙන කොටසක් මම මේ වෙන්නන්නේ තමාගෙන් බලන්න. බෝල් කැඳ කියලා දැන් දන්න මොකද්ද? අර සෙම ටික ගිරුණා. ඊට පස්සේ අපිට පූර්ව දේවතාව වැඩ කරනවා. පූර්ව දේවතාව කියන්නේ? ඔව් මේ අපේ ක්‍රියාකාරීත්වය දැන් අපිට ක්‍රියාකාරී කරනවා. ආසල් ප්‍රාසල් වැඩ කරනවා. අපි හරිනේ ක්‍රියාකාරී කරනවා. ඒ තමයි පූර්ව දේවතාව කියන්නේ. ඒ ක්‍රියාකාරීත්වය නැත්නම් මේක මලකඳක්. දැන් මේක පෙන්ව පැහැදිලි නැක්කනේ. අමරාදේවි පූර්ව දේවතාව කියලා කියනවා. මම තවණින් අම්ම කොහොම විස්තර කරලා පෙන්වන්නද කියන කරන්නේ. එතකොට දැන් අපිට පේන්නේ අපි බැලපු පළමුව විවාහය. දැන් අමරාදේවි සන්නාසි වෙසින් ආපු මාවුද පඬිතුත් කසාද බැඳීමක් පෙන්වන්නේ. මේ කසාද බැඳීම වේද කවදාවත් නැහැ නේ. හැමෝම ওই විදිහට බැලලා තියෙනවා. කවුද අමරාදේවි කියන්නේ? නොමරන වීර්යය. මේ තමන්නට තියෙන. එතකොට මාවුද පඬිතුත් සන්නාසි වෙසින් ආවා කියන්නේ. මාවුද පඬිතුත් කියන්නේ ප්‍රඥාව. සන්නාසි වෙසින් ආවා කියන්නේ. සන්නාසි කියන්නේ කාටද? සන්නාසියයි කියන්නේ මහණික කෙනාට. මොකද මේ මහන්නේ? නම මහන්නේ මොකද්ද? නමයි රූපයයි. නමයි රූපයයි. නාම රූප දෙක තමයි මේ ඇති කරන්නේ. දැන් පේනයි පුදුම විවාහයක් මේ කරගෙන ඉන්නේ. ඉතින් කොහෙද කියලා අර මේ සීතාන්නේ. මේක මොකද සීතානේ කියන්නේ? සීතානේ කවුද? සීතානේ කවුද? සීතානේ කවුද කියලා අහන්නේ? මේ වෙල්ලුල හාන්නේ කවුද? අනේ මන්ද සීතාන්නේ හරා මේ හරා. ඉතින් බලන්න දැන් බලන්න මේ කිව් කතාව. දැන් මොකද කරන්නේ? සීසානවා. මොකද මේ සීසාන කියන්නේ? මේකේ නාම රූප දෙකක් තියෙන විදිහ දන්නේ නැහැ මේ හරා. ඔය හරා නෙමෙයි. නාම රූප දෙකක් තියෙන විදිහ දන්නේ නැහැ. ඔය පොතේ තියෙන එකයි කියන්නේ මම මේ වලට බැරි නෑ. නාම රූප දෙකක්. ඉතින් සීසානවා. එකක් දෙකක් කරනවා. ඉතින් අහනවා ඔබේ පියා මොකද කරන්නේ? එකක් දෙකක් කරනවා. එහෙනම් සීසාරා. දැන් සීසාරා මිත්‍ය පේනවනේ. ඒ සීසාරා මිත්‍ය සීසාරා හරකා දන්නවද? දන්නේ නැහැ. එකක් දෙකක් කරන විදිහ දන්නේ නැහැ. කොතනද සීසාරනේ? ඒ යම් කිසි කෙනෙක් යම් තැනකට ගියා නම් එයා යහපාව ගියන්නේ නැහැ. එහෙනම් සෝණක් අද්දර. සෝණක් අද්දර නෙවෙයිද? නාමේ නැතුලක් ගන්නවා. රූපෙ නැතුලක් මැරෙනවා. රූපණානි අපරන් මැරෙනවා. නාම දෙකක් නැතුලක් මැරෙනවා. හිත නැතුලක් මැරෙන්නේ නැද්ද? එනා සෝනක් අද්දර නෙවෙයිද මේ සීසාර? ඇයි මේ මීහරට පේන්නේ නැති මොකද කියන්නේ අයියා? වරදක් නෙවෙයි. ඔයි පෙන්නේ උම්මගේ යාතකේ. ඉතින් බලන්න මේ පොත මොනතරම් ප්‍රඥාවකින් මේක ලියලා තියෙනවද? මොනතරම් වරද දෙයක්ද මේක අන්තර්ගත කරලා තියෙන්නේ?
බුදුහාඳුරේ ඉඳ හිටිය දවසේ කොච්චර සතුටකින් හිටියද ඉතාලම ගැඹුරු දහමක් ඉතාලම සරලව කිසි කෙනෙකුට රිද්දවන්න නැතුව ඉතා සන්තෝෂයෙන් ප්‍රකාශ කරා එතන බුදුහාඳුරේ වැඩ ඉන්න කාලේ මොනතරම් ලස්සන ජීතවනාරාමයක් වෙන්නේ නැද්ද කියලා මේ සත්‍ය ප්‍රකාශ කරනවා දැන් අපිට පෙන්වීම ගන්නද අනුන්ගේ කතාවක් නෙමෙයි නාම රූප දෙක අමසෝණක් අතර අමසෝණේ කියන්නේ නාමයේ ඇතුළත් මැරෙනවා රූපේ නැතුවත් මැරෙනවා දැන් රූපෙට හානියක් වත් ඒත් මැරෙනවා නාමයේ කියන්නේ සිත නැතුවත් ඒත් මැරෙනවා මේ නාම රූප දෙක තමයි ගැත්තම ඒක තමයි නේද ඉන්දිකාඩු පාන යනකොට ඉන්දිකාඩු සිරී පාන යනකොට ඉන්දිකාඩු පාන යනකොටත් ඕක තමයි වෙන්නන්නේ වෙන මොකක්ද නෙමෙයි හැරමිට පාන කියන්නේ ඒක හැරමිට පාන කියන්නේ මොකද්ද බාහිර රූපයක් ඇසේ ප්‍රසාදයක් මේ දෙක අතර හැරමිට ගමන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ ඒක තමයි හැර යන්නේ මොන මොන පැත්තෙන් ගත්තත් ධර්මය ඒ කියන්නේ බාහිර රූපයේ ඇසේ ප්‍රසාදයක් මේ දෙක අතර ගමන ඒක තමයි හැර යන්නේ ඒ හැරමිට පාන උදේ හැරමිට පාන කොහෙද තියෙන්නේ තමන්න ඉදිකට බෑන කොහෙද තියෙන්නේ නාම රූප දෙක ඉලාර එළියේ මහගිරිය මේ කොහෙද තියෙන්නේ කෙලීම උඩර යනවා සමාධිය වෙනවා වචන මොකුත් නැහැ එතකොට ඉරසේවේ කොහෙද තියෙන්නේ ඉරසේවේ කරන්නේ ප්‍රබාසන මනස ඒ ප්‍රබාසන මනස තමයි ඉරසේවේ කියලා කිව්වේ තමන්ගේ ප්‍රබාසන මනස දකින්න ඊළඟට පළවෙනිම කිරිකූඩුනේ කිරිකූඩු කියන්නේ පොඩි එකක් නේද මාගුසින් මේ වෙච්ච එක නේද කිරිකූඩු ඈ එතන එහෙම නේද බුදුන් වැඩියට කියලා දන්නේ කවුද නලදීපා බුදුන් වැඩියට කියලා දන්නේ කවුද කිරිකූඩු මේ වයසට බැහැච්ච මිනිස්සු නෙමෙයි එහෙනම් ඔබ දකින්න ඕන කොතෙන්ද ඔබ නැවතත් යන්න ඕන මුලපැත්තට වයසට නෙමෙයි යන්න ඕන කොයි වෙලදද මවකුසේ පැත්තට එහෙම යන්න ඕන දැන් කිරිකූඩු ගන්නේ මවකුසේ මීවලේ ඉන්න අවස්ථාව දැන් මවකුසේ මීවලේ ඉන්න අවස්ථාව දැන් මේ කතා කරන්නේ මේ භාෂාව හරහා දැන් පින්නත් ඔබ දන්නවා පැහැදිලිවම භාෂාවක් කතා කරේ නැහැ මෙච්චර ටික මම ওই භාෂාවෙන් කියන දුන්නට ওই ටික ඇත්ත හුඟක් දෙනින් දන්නේ නැහැ ඔය අභ්‍යන්තරයේ සිදු වෙන දේ ඒක මුල මතක නැති කට්ටිය තමයි හුඟක් දෙනින් මේ යන්නේ තියෙන්නේ දැන් මුල මතක් කළ දුන්නේ එකත් වටින දෙයක් නැද්ද මුල මතක් කළ දුන්නොත් තමයි දෙමව්පියන්ට කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ දැන් දෙමව්පියන්ට විරුද්ධ වෙන්නේ මොකක් නිසාද මුල මතක නැහැ ඇයි Taman මව කුසේ හිටියා කියලා තේරෙන්නේ නැති නිසා තමයි මව කුසේ හිටියේ නැත්නම් කවදාවත් මවට විරුද්ධව උරවන්නේ කරවන්නේ නැහැ පින්නක් නේ දැන් ඔබට මම මේ ධර්මයේ දෙන්න ගමන්ම සමාජ සාහිත්‍යයක් කියන්නේ දැන් මේක ඒක එන්නේ කොහොමද කියලා බලන්න. ඒකට මව් ಗುಣ අඳුරන්නව. ඒක සිද්ධ වෙනුත් තියෙනනේ. ඈ? කිරි හඳුනන නම් මව් ಗುಣ හඳුන ගන්න කියලා කියනවා. ඉතින් මම මේ ධර්මයේ පෙන්වන්නේ මොකටද? හැම කෙනෙකුටම මේ පැත්තත් ওই පැත්තත් මේ විදිහට දියුණු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ දෙමව්පිය සම්බන්ධව තියෙන එකමුතු තමයි. ඒකට විරුද්ධ වෙන්න බෑ. ඉතින් සමහර විට මේ විදිහට මේ කියෙන්නත් ඇත්තේ සමහර කට්ටිය දෙමව්පියත් එක්ක රණ්ඩු වෙලා ඇවිල්ලා තිබෙනවා. එම රටේ ඉන්නවනම් ඔයත් බලාගන්න. හරි? යම්මදී යම් ඉදිරි කොන්ත්‍රාරෝ මේව තියෙන්නේ නැති. ඒක නිසා තමයි මේක කියවෙන්නේ නැත්තේ. ඇයි ඔබට ඉල්ලන දේ තමයි මේ ධර්මයේ දෙන්නේ. හරි දැන් මොකටද ඒ විදිය සම්බන්ධවත් යමක් කියවුණා. දැන් ඔබට පේනවා පෙන්නත් මේ මම කතා කරන්නේ යන්නේ මොකක් ගැනද? එතකොට කිසි භාෂාවක් තිබුණේ නැහැ. යම් වි ශක්තියක අපි හිටියා. අපිට යම් විදි බුද්ධියක් තියුණා නවකසේ. ඒක අපි මොකක්ද කියලා තාම දන්නේ නැහැ. දැන් මවුසේ මෙහිලා ආසන්න පාසල් බාහිරින් කරගෙන ඉගෙන ගනිමි. ජීවත් වෙන සමාජයේ බහැලා. දැන් ඔබට මොකද වෙන්නේ? යට කී දවස ගැන මව කුසේ මෙහුම් දවස. දැන් ඇහැට කනට නාසයට ශරීරයට මොනද? ඇහැට වර්ණ රූප වදිනවා, කනට ශබ්ද රූප වදිනවා, නාසයට ගන්ධ රූප වදිනවා කතා කරන විදිහට. දිවට රස රූප වදිනවා, කායේ ස්පර්ශ රූප. දැන් මොකද වෙන්නේ? හරියට බෙරේට බෙරේට තට්ටු කරනවා. දැන් බෙරේට තට්ටු ගන්න ගන්නේ දැන් අර මව කුසෙන් උඩු කුරේ එනකොට දැන් අම්මා යාර මෙහෙට යනවා. තමන්ට පේනවා. අම්මයි කියලා ගන්නව නෙමෙයි. රූපයක් පේනවා. අම්මයි කියලා කියන්නේ. පේනවා කියලා කියන්නේ. නමුත් ඒක දකිනවා. අන්න දැන් ඔබ හිටි හැම කෙනෙක්ම හිටියද? මේ ඉන්ද්‍රිය පහ තිබුණාද? මේ ඉන්ද්‍රිය පහේ යමක් යමක් ගැටුණාද? බෙරේ වගේ කිසිවක් වෙන් කරේ නැහැ. ඒක ඇත්තද බලන්න. තමන් ඔහොම අවස්ථාවක හිටියද? කියා අන්න ඒක තමයි තමන් තේරුම් කරගන්න. තමන් ඔහොම අවස්ථාවක හිටියා. එතකොට බලන්න ඔතන කිසි කෙනෙක් මේ සමාජය වරදි කරලා තියෙනද කියලා බලන්න.
කිසි කෙනෙක් වෙන් කරගත්තේ නැහැ. වෙන් කරේ නැහැ. නිසබ්දව ඉන්න. නිසබ්දව ඉන්න කතා කරන්න එපා. හොඳට අහගෙන ඉන්න. කලින් අහන්න වැඩි කට පාවිච්චි කරලා කට බැඳගෙන මා කණෙන් අහගෙන ඉන්න. දැන් නිසබ්දව එක අහගෙන ඉන්න ඕන. මේක Taman බලන්නේ මේ කියන දේ ඇත්තද කියලා. බලන මේ කියන්නේ කණින් කතා කරනකෙනේ. දැන් Tamanගේ ඇස කන නාසය දිව ශරීරය යම ගැටුණට ඒව වෙන් කරේ නැහැ. අන්න බෙර ඇස වගේ කියලා කිව්වෙ එතන. මාපුසේ මේ වුණා පීඩිතන. මේ හැම කෙනෙක් මේ විදිහේ හිටියා. දැන් පින්වත්නි මෙහෙම ගැටෙනකොට නැවත නැවත ඇස කන නාසය දිව ශරීරය ගැටෙනකොට තුන් මාසයක් විතර මෙහෙම ගැටෙනකොට ඔබට යමක් සිදු වෙනවා. ඔබට යමක් සිදුවගෙන ඔබ උඩුකුරුවේ හිටිය ඔබ මුලින් හැරෙනවා. ડોક્ટર මහත්තය කියන්නේ විද මහත්තය කියන්නේ මේ ළමයාගේ දැන් ඇඟේ ශක්තිය එනවා. මේ ශක්තිය එනකොට හැරෙනවා කියලා. නමුත් කාරණේ ධර්මයෙන් ගත්තාම මේක නෙමෙයි පින්නත්. ධර්මයෙන් ගත්තාම ඊටම ගැඹුරු කාර්යයක් එන තියෙනවා. මෙතන සම්බන්ධයක් තියෙනවා පින්නත් මේ. ඔබ මව් කුස ප්‍රතිසන්දිගත් අවස්ථාවේ දින 70ක් මේ මිනිස්සු ගැන මම මේ කතා කරන්නේ. අරිස්සත්තු ගැන නෙමෙයි මිනිස්සු ගැන. මිනිස්සයා ප්‍රතිසන්දි අරගෙන දින 70ක් ගියාට පස්සේ තමයි ඉන්ද්‍රිය බද්ධ වෙන්නේ. ඒතොර ඉන්ද්‍රිය බද්ධ වුණාම තමයි මව් කුස කාලෝපයක් තියෙනවා කියලා දැනගන්නේ. වෛද්‍යෝ ඒක ඉස්සෙල් දැනගන්න බෑ වෛද්‍යවරයෙකුට. කිසිම වෛද්‍යවරයෙකුට ඒක කියන්න බෑ. දින 70කට ඉස්සෙල්ලා කියන්න බෑ. දින 70ක් ගත වුණාට පස්සේ කියනවා ළමේ පිළිසිඳාගෙන තියෙනවා. ඒතොර ඉන්ද්‍රිය බද්ධ වෙනකල අර පොසිටිව් නෙගටිව් කියන කරේ අර නෙගටිව් පැත්තට ගත්තා. දැන් එතන මේ ලක්ෂණ ඒකම දවස් 70කට ඉස්සෙල්ලායි ප්‍රසන්දික. ඒ ප්‍රසන්දිය වෙන්නේ. නමුත් දවස් 70කට ගියාම ඉන්ද්‍රිය වර්ධනය දොස්තර මහතුන්ට කියන්න පුළුවන්. දැන් කියන්න පුළුවන් මෞකසින්න ළමයා වෙනම ළමයට යහළ මෙන්න කියලා කියන්න පුළුවන්. ඒ තරම් දැන් විද්‍යාව දියුණුයි. ඒ කාර්යය දැන් ඇවිල්ලා තියෙනවා. දැන් එතන මොකද්ද? ප්‍රතිසන්දි ගස්තු අවස්ථාව නෙමෙයි. එතන ඉඳලා දැන් දින 70ක් හරියට ගියාම මේ කාලයත් එක්ක සම්බන්ධ කරලා කියන්නේ දින 70ක් ගියාම එතන ඉඳලා මේ තුන් මාසයක් මුණින් හැර දැන් දක්වා මෙතන මම සීමාවක් පෙන්වන්නේ යමක් ඔබලට කවදා හරි දකිනකොට මේක දකින්න සිදුවෙනවා. ඒ කියන්නේ මෞකස ප්‍රේසන්ඩි ගත්ත තැන ඉඳලා දින 70ක් ගියාම ඉන්ද්‍රිය බද්ධ වෙනවා. ඉන්ද්‍රිය බද්ධ වුණ තැන ඉඳලා කොතනද? ඉන්ද්‍රිය බද්ධ වුණ තැන ඉඳලා ඉන්ද්‍රිය බද්ධ වුණ තැන ඉඳලා මොණි හැරනවස්තාව දක්වා මෙන්න මේ තුන් මාසයක් යනකම්ම යම් වී සාම කාල සීමාව පෙන්වන්නේ ඔයතරට යමක් දකින්න උතර තියෙන. එතන යම් වී සිදුවීමක වෙනස් වෙන සිදුවීමක් තියෙනවා. තෘෂ්ණා මුල් කළ හැම කෙනෙක්ම මව් කුසට ප්‍රතිසන්දි ගන්නට පෙන්වන්නේ මේ කර්මීය ස්වභාවය. එමෙතන මේ අත කියන මේ පින්පව් උසල් අකුසල් කරේ නෑ පින්න. ඔයි කියන කතාව තුළ. ඒ කර්මීය ස්වභාවය එකතු කරේ නෑ. කර්මීය ස්වභාවය කියනවා නමුත් ඒක සම්බන්ධ කරගත්තේ නෑ. දැන් මේකයි මේ කියන්නේ යන්නේ. එතකොට දේ මුණින් හැරුණට පස්සේ උඩුකුරු වෙන්නලා මුණින් හැරුණට පස්සේ වෙන සිද්ධියක් සිද්ධ වෙනවා. දැන් Tamange ඇහි කනේ නාසයේ දිවේ ශරීරේ යමක් ගැටුණා. ඒ ගැටුණු දේ සම්බන්ධව Tamanට Tamange හදවතින් කතා කරන්නම නෙමෙයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකන කියනවා ඒ පළමුවෙන්ම ඇති වෙන ස්වභාවය තමන් කෙනෙකුට තමන් කෙනෙකුට කියන්නේ ස්වයන්. තමන් කෙනෙකුට වචනින් කියන්නේ ස්වයන් කියලා. තමන්ට යෝජනාවක් ඇති වෙනවා. ඒක යෝජනාව කියලා කියන්නේ මේ යෝජනාවක් කියනවා නෙමෙයි. මේ හදවතේ තමන්ට ඇති වෙන හැඟීමක්. මේ මුණින් හැරෙනකොට ඒක වෙන්නේ. ස්වයන් යෝජනයක් ඇති වෙනවා කියලා කියන්නේ. ස්වයන් යෝජනය කියන එක තමයි සංයෝජන කියලා මේ වර්පොතේ උගන්වන්නේ. ස්වයන් යෝජනයක් ඇති වෙන්නේ තුන් මාසයක් ගියාට පස්සේ මව කුසෙන් බිහි වෙලා මුණින් හැරෙන අවස්ථාවේ. ඒ ස්වයන් යෝජනය හැදෙනාට පස්සේ මුණින් හැරෙනවා. එතකොට මොකටද මුණේ දැන් මෙයි හම්බ කරලා පටන් ගන්න. දැන් මුණින් හැමු ගමන්ම පොඩි කුණු කැලක් අහුනොත් බලන්න ළමයා මුණින් හැරෙන්න පස්සේ මොකද කරන්නේ? ඒක අරගෙන කඩේ දා ගන්න. පොඩි ළමයා කුණු කැලක් අහුනොත් කඩේ දා ගන්න. දැක්කේ නැද්ද? ඒ හම්බ කරනවා. ඒ කියන්නේ මේ පහෙන් හම්බ කරන්න පටන් ගන්න. එහෙම ගිහිල්ලා අවුරුද්දක් විතර ගිහිල්ලා අම්මගේ පිටේ ආයගේ පිටේ ඔය නොයෙක් කඩේ ඇල්ලා අම්මේ මේ භාෂාව දැනගෙන ඉන්න මට මේ පේ මොකද්ද? අම්මේ මට මේ ඇහෙන්නේ මොකද්ද? පොඩි ළමයි කහන්. මොකද්ද අම්මේ මේ සුවඳ? මොකද්ද මේ රසය? මොකද්ද මේ ස්පර්ශය? මේ මහා
මේ හැම කෙනෙක්ම අහනවා. එහෙම තමයි මේ වචන ඉගෙන ගත්තේ. මේ මේ කියන වචන මාලාව ඉගෙන ගත්තේ අපි ඔය මාලාව. හරි නැගදොර කොහොමද අපි ඇහුවේ? ඇහැර පේනනේ. දැන් ඔබ බුද්ධියෙන් බලන්න ඕන. මෙතෙක්ක ලෙඩක පැත්ත. ඇහෙන් පේනවා කියනකොට වෙනත් නී ධර්මෙන් ගන්නවා නම් ඒක ගැඹුරු කාරණයක්. නමුත් ඔබ පිළිගන්න විදිහට අපි කියනවා ඇහෙන් පේනවා. ඇහෙන් පේනවා කියනකොට ඇහෙන මොකද වෙන්නේ? මව කුස ඉන්නකොට නම් එහෙම කතාවක් ගත්තේ නැහැ. ඇයි? මේක දොර වැල්ලකින් වහලා දුන්නේ. කියන්නේ කවර වෙලා දුන්නා නම් සිරියකින් කවර වෙලා දුන්නා. වැල්ල දුන්නේ. ඒ කියන්නේ ස්පියාටින් වහලා දුන්නේ. එතෙන්දි බැලුවේ නැහැ. දැන් මව කුස මෙහිවලා උණුතුර එනකොට දැන් ඇහැ. දැන් ඇසරියා කියලා කියන්නේ. තාසදේ නෙමෙයි. ඇසරියා. හරි? ඇස්තරල බලනවා. හොඳට තේරුම් කරගන්න. දැන් ඇස්තරල බලනකොට මොකද වෙන්නේ? අර ආලෝක ධාරාවයි අන්ධකාර ධාරාවත් එක්ක අපි කියනවා අම්ම පේනවා කියලා. එන්නේ අපි කියන්නේ. අම්ම පේනවා කියලා කියන්නේ නැහැ. නමුත් අර වෙන්නේ මොකන්ද? ඇහි කළු බබාගේ අන්ධකාර ඡායාවක් දැනෙනවා. එහෙම වැඩ දෙවිත්‍ය ඔබ එබලා ගන්න ඉරියව දඬනගෙන ඉන්නවා. අවංකව කියන්නේ. දැන් ඔබ දන්නවද ඇහි ඡායාවක් මේ ගැටෙනවා කියලා? මම අහන්න බැරි උත්තර දෙන්නවා. මේ බොරුවද මම කියන්නේ? මේ තමන්ගේ ඇහි ඇහැ හොඳට පේනවනම් ඇහි සුද නැත්තම් කලුවින් ගිරයි බබාගේ ඡායාවක් වරිනවා අන්ධකාර ඡායාවක්. ඒ ඡායාව වැඩෙන විදිය ඔබ දන්නවද? දැන් උත්තර දන්නේ නැත්තම් අර කුඩාලා මේ අහන්නේ මොකද්ද මට පේන්නේ මොකද්ද අම්මේ කියලා. වෙන මොනවද කරන්නේ? හලෝ නේ කතා කරන්නේ නැතුව මේක බලන්න මේක බලන්න විතරයි දෙන්නේ කතා කරන්නේ නැතුව බැලුවොත් විතරයි මේක දෙන්නේ දැන් මම මේ පෙන්න දැනුවත බලන්න තමන්ගේ මව කුසෙල් බිහිවල ඉන්න අවස්ථාවේ උඩුකුරේ ඉන්න උඩුකුරේ ඉනකොට තුන් මාසයක්ම ඇහැට වර්ණ රූප ගන්න මුකුත් වෙන් කරගත්තේ නැහැ මොනවද කියලා ඇහුවෙත් නැහැ දැන් මුණින් හැල්ල අවුරුද්දක් කියලා පියවර උස්සනකොට පියවර උස්සන රජ වයසනකොට දැන් මොකද වෙන්නේ අර වෙලාවෙත් අර රූපය දනවා අර ඡායාව ඒ ඡායාවට මුකුත් ඇහුවේ නැහැ අම්ම දැකලා අම්ම කියලා ඇහුවේ නැහැ ආචාර කොට නැහැ කියලා ගත්තේ නැහැ හැබැයි මෙරේට වගේ මෙරේට තට්ටු කරාම සබ්ජෙක්ට් එක තුනේක නැති වුණා මේ ෆයිල්ම සබ්ජෙක්ට් එක නැති වුණා නමුත් දැන් එහෙම නෙමෙයි ඒ අවස්ථාව එක අවස්ථාවක් දැන් මුණින් ඇරලා අවුරුද්දක් යට පස්සේ තියෙන අවස්ථාව මේ කතා කරන්නේ මේ භාෂාවට එන හැටි දැන් ඇහි ආලෝකයේ අන්ධකාරයයි තියෙන ස්වභාවයෙන් අන්ධකාර ස්වરૂපයක් ඇහි බබාගේ ඇති වුණා ඒ ඡායාව කියලා ඒ ඡායාව ඇතුළම ඡායාව ඇතුළේ එක තමයි දන්නවද දන්නවද දරි නැද්ද මේක ප්‍රඥාවක් මේක මෙවහන්නේ නැහැ දැන් මෙතෙක් කල් ඔයාලට නොගිය දණක් සම්බන්ධ කරලා පෙන්නන්නේ නෙමෙයි දැන් දැන් ඔයාලට වහින්න ඕන කොතනද මම මේ කියන කතාවේදී වහින්න ඕන ඔබ එදී තැනද දැන් මවකෙන් දිහි වෙලා දැන් අම්මගේ පිටේ එහෙම නැත්තම් අයියාගේ අතේ පිටේ ඉල්ලලා දැන් උතර තෝංජ නැතුව ප්‍රශ්න අහන වෙලාව උඩා රමේල් කරනකොට දැන් ඔබ වහින්න ඕන දැන් මේ ඔබ හිටපු තැනක් ගැන මම මේ කතා කරන්නේ මොකද තේරුම් කරගන්න දැන් ඔබ ඇහි අර බබාගේ තමන්ගේ ඇහි බබාගේ ඡායාව කරනවා ඔය අපි තාත්තා කියලා ඒ තාත්තා කියනවා අම්මේ අර කවුද කියලා අහන්නේ කුමරුව නිසාද ඡායාව කරිටවා දන්නේ ඈ ඡායාව කරිටවා දන්නවා අද ඔසේම දන්නවද ඈ දන්නවා ඈ දැන් නැත්තන් ඇවි කොහේ මොකද මට පේන්නේ කියලා ඇවි කොහේ මේ දන්නේ නැත්තා මේක තමයි ඔයතර මේ තියෙන ඔයත වහකට දෙන රහස මේ ඉලි කරන්නේ ඔයතර අවිද්‍යාව දෙන පැත්තට මේ ඉලි කරන්නේ දැන් නැත්තම් ඔබ අහන්නේ කොහොමද මේ පේන්නේ මොකද කියලා නමුත් ඔබ දන්නේ නැහැ මෙතන ඡායාව කරන විදිය නමුත් ඔබ අහන අන්නේ මම මේ පේන්නේ මොකද්ද මේ මොකද්ද කියලා අහන මේ මොකද ඒ බූණික්ක එතන ඒ පොඩි දරුවා ඈ ඒ අක්කා ඒ අයියා ඒ අම්මා ඒ තාත්තා කියලා නම් දෙනවා ඊළඟට අපි ඉගෙන ගන්න මොනවයි දැන් අපි ඇහි වැඩුණු ඡායාවට අපි අහන ප්‍රශ්නේ ඒකට කියන්නේ ස්වයං යෝජනය තමන්ගේ යෝජනාව තමාගෙන් ආපු යෝජනාව ස්වයං යෝජනය ස්වයං යෝජනය තමන්ට ආපු යෝජනාව ඒ කියන්නේ කුඩා කාලේ හදවතට ආවා මොකද්ද මේ පේන්නේ ඇහි ඒ ඇහෙන් පෙනීම කියනකොට දැන් ඊට අහ අපි මේ පේන්නේ මොකද්ද
dan putih tata kewa tata 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 kira tata tata kira kira gano ekan maka dikira gati ehe kira cahaya wakena nipun nama itu indah meki sambandhi aktiin wadu ada wacan lulai ehe wadu cahaya wadu mabahan prasni nama sukti mati itu meki katakan buna bahasa hain katakan wacan hari nil wacan hari api jiwa wacan lulai api polgeni ke kalgeni ke hain namun pilihan ni ehe wacan api ehe katakan ada ehe satya nimi Eka satya nimi, situ ni ehe kriyawa, wedding ehe sammandawa kisiwa dannata kene api ahanne. Eya kiyana olugediye kiyala. Api olugediye kiyala daganna. Kosgediye kiyala gaththama kosgediye kiyala daganna. Eka kosgediyan meekata awada? Olugediyan kawada? Dan oyagata peenawada mayawata ena hari? Oyagata mulawa kiyanne peenawada kiyala ehuwe? Me ehin kochchena mulawa karoda yathi awinna deka balanna. Ne kosgediyak ehin dakke kot athudawa athu kiyanne. Apa diurut lagi aja, apa kuskiri naik aja, nado kari aja udah diurut no, nado kari tiga pilih aja. Namun pinan di kahani, bicara ini pain aja betul. Kau yang terlatih cuma mulah pain aja kira hobi, pain. Pain ini nanti, eh? Dan mereka mati kalau tuh ini nanti kalau ya tuh. Dan mereka wajar aja kalau pinan ini ukuran kapal dana. Itu tuh pain aja bahasa orang aja tuh wajarnya. Ikatkan sate, nemi. Itu tuh apa pali orang Cuba kira apa satu berita aja nih. Inggris yang juga ikhlas itu tidak ikut na. Eka ni bahasa yang kita ni pakai dengan ini. Bahasa yang kita ni ini mana? Mereka magul sah pelat kita kuni. Jadi magul sah pelat kita banyak koin dari. Ada parang ni mana yang ada bandi mana? Ada mihara kau ikhlas dari. Eh, ikan dekat kita ni berada bandi mana? Bandi mana? Ayuh, puru dewa tawa deh. Amara hari ini kena kita ikhlas. Eka tu mereka sahdi. Nama ruh mereka kabit deh. Magul sih ni pun ikut kerja kita. Mereka tu mereka bandi kerja. Dan balas ni mandi mandi, ini mandi boleh kerja mana? Ok, depan ini kom mandi mandi. Ini nama ruh dekat ikan dalam, mana kerja? Ini ikan ni tu nanti anik dekat? Nanti beri no. Ina sohna, am sohna kader main. Hari, dengan itu tiada lagi negi pada. Jadi rumah kejar tu kita darbi kira tiada. Ini hanggalan tu ni, hanggalan ini kan dengan itu telinga. Namun tu kalau fitting itu dengan fit arah rumah kejar tu kan minyak kejar kata kerana misal ni kan dekki, nah itu am rasuah darbi ya, hari. Sampurna rasuat kalla abhyantare hangala deuna habai dan eka pitin baluwama tittana heth wage namuth taama rasa dahamak abhyantare athu kala deune ena pinnanne me digatama aragena awa meya e sansariya puruddak wasin ewa danagena awa oya thun danagena awa ekeni oya thun umma kiyala de pot kiyuwe nadda bohu denek kiyo gathi therunada meka ha therunne anne eka ekeni meka Mega hanggal tiada yang kita dapat mengajar nampulah. Mega hari ini, mereka kini kurang minyak dana kan? Minyak ni, tiada ni air kita ada apa minyak dana kan? Minyak ni, orang kita hamodron betul mana? Ikan hamodron kan? Dah, dengan ini pada hamodron mengajar nampulah betul dua nara pasti. Minyak ni dengan mana kan? Dengan orang thaman tulen ini minyak kalau tu puni thaman jani ni. Dengan itu kita memang pinjui thaman ke ahi, kane, nasi, dewi, sariri. Ini dewa yang kita nak kuter. Ini rule yang kita nak kuter. Oba ahana wa mukadda dakini monada ehenni monada me suwanda monada me rase me me sparshe ewaṭa niveda wacana dila thiyenne eti eka harida dan dan me ahel monada suwana kala eka picchamala suwana e naha dabu suwana picchamalada ha ewa suwana kawada eda picchamala kiyuwe sanyawanne picchamala ehen dakapu ara ne ara karana Ekor suwun itu dalah kawal penuh. Muna mulawat. Itu dah hat terang dekat tak? Kanan terang dekat tak? Demi ketienno di bici badi. Ini nan dengan penuh api hamak ini cuma mulawat ini. Itu dah api ini samari tiada. Api samari tiada binat. Eka mami samari tiada. Nanti mami kahar ni kiari. Ini api hamak ini cuma mitjaz steam. Eka ini kalau agak pernah kan? Itu mitjazan tapi. Ukuran barat dekat tak? Walaupun dengan ini, negara tabat tabat pada pasal ane ane kahagin deh. Baru dicek kenari. Jika udah hari ni, kerana mami ni mewujud lagi. Luku gahak kahagin. Gahak tu, amar rau untuk ini, salah gahak. Hey, kudu patra mati ni, kerik. Pisak ekal lagi.
ඒ පීසලේ ඔක්කොටම අපිට ගස්සනවා. දැන් අපිට ගස්සන තමයි කරන්නේ. දැන් අපුඩෙන් අල්ල ගන්න කෙනෙක් කියන කොට පිටිපස්ස. එයා අල්ල ගන්නවා. අනිත් එක නම් අපුඩෙන් අල්ල ගන්නවා. දැන් ගාවඩේ දිල තමයි අපිට ගස්සන. දැන් යන්න කිය. යනෝ යනෝ ඉවරයක් නැහැ. අලව නැලු. තව ටිකයි. තව ටිකයි. ගහ අල්ලගෙන යන්නේ. තව ටිකයි. තව ටිකයි. තවම මෙයනවා. ඉවරද? එතකොට ඒක තමයි වෙන්න කිව්ව ඇතුළට කළා තියෙන්නේ. අනාදිමත් සංසාරේ නැවත 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 උපදින්නේ මේක හරි ගසලා තියෙනවා. මේක කියා දුන්නේ නැහැ. අන්ධයෙන් අහන්නේ. අන්ධයන මේ කියා දෙන්නේ නැහැ. ඒ ධර්මයේ ඒ ධර්මයේ නැකපු අන්ධභාවයේ ඉක්මවපු ඒක නැහැ උපත්ිය මන්නේ ජයගත්තු. හේවල පරිපෝ. ඒ උත්තරේ කියම් කෙනෙක් කියලනම් ඒ ධර්මයට සවන් දෙන්න ඔබටත් බුදු වෙන්න පුළුවන්. ඔබටත් ධර්මයක් කියන්න. ඉතින් එහෙමනම් මේ ශ්‍රේෂ්ඨ ධර්මයක් ඔයාලට අහන්න සලසලා තියෙනවා. දැන් ඔබ දැක්කා භාෂාව කියන වරද. ඒක භාෂාව කියන එක ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි ඔය කියුවේ. ඔතන වරද ගන්න එපා ඒක. භාෂාව දැනම හොඳයි. ඒක මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බහූ සත්‍යංච සිප්පංච බොහොම සිල්පදක් බව වරිනවා. ඒක මංගල කාරණයක්. ඒ කියන්නේ දැන් භාෂාව දැනගන්න නම් භාෂාව හතකට දන්නවා නම් එකක් දන්නවා වැඩි වටිනවා. ඒක සමාජ ජීවිත වෙන අත්‍යවශ්‍යයි. ඒක උතුම් දෙයක්. හැබැයි පින්වත්නි ඒ Taman ඉගෙනගත්තු භාෂාව ඒක Taman ගණගත්තු දැනුම Tamanට කරදරයක් නොවිය යුතුයි. ඒක දෙන්නොත් දැන්. ඒක බුදුහාමුදුරුවෝ කොහොමද කියලා දින්නේ? කොහොමද බුදුහාමුදුරුවෝ කියන්නේ? බහූ සත්‍යං ච සිප්පංච විනයෝ ච සුසික්ඛිතෝ. සුසික්ඛිත කියන්නේ මොකක්ද? ඈ? හැබැයි සුසික්ඛිත කියන වචනේ ගත්තාම වෙන්නේ මේ මේක ප්‍රශ්නෙකුත් තියෙනවා. සුසික්ඛිත කියන්නේ මනාව කියලා අපි කියමු හොඳයි. මනාව හොඳට කියලා. හැබැයි ඔය මනාව කිය කරුවා. හොඳයි අපි එහෙනම් අපි සුසික්ඛිතව කියමු. සුසික්ඛිතව ඇති කරාට උරුලා වගේ ගණ ඇරෙයිද? එහෙම කිව්වොත් ගඳයි ඒ ගඳව තමයි දාන්නේ ඒක ධර්මයන් බොහොම ඉක්මනට කාගෙන යනවා ආහෙට එතකොට ගඳව තමයි අපි සුවඳේ කියලා කියන්නේ හොඳම සුවඳක් හදන්න ගන්නේ එකම જાතියක් තමයි උරුතට තමයි ඔය කියadienne සත්තු මරන්න එපා උරුතටන් තමයි දාන්නේ ඒ සුවඳ විහිදවන්න උරුලා කියන්නේ ගඳ තියෙන සතේ හැබැයි ඒවා සුසිකිට වැඩි කරන්නේ හරියන්නේ නැහැ ඒක හරි සතියේදී වෙන හොඳට කීකරුව හැදුවට උරුලාවේ ගලනයි යන්නේ නෑ දෙන්නත් එක ටිකක් තේරුම් කරගන්න අමාරුයි උරුලාවේ ගන්න හැමම තියෙන ඒ කියන්නේ කීකරුව වැඩි කරයි කියලා හරියන්නේ නෑ ඉතින් ඒව ආම ක්‍රක් කරන්නම් පිට මේක තේරුම්වත් දන්නේ දැන් මම මේ මොකටද මේ ධර්ම කිව්වේ දැන් මොන ආකාරයෙන් හරි ඔබට පෙන්නවා ඊටාම කරුණාවක් තියෙනවා යම්කිසි සරල විදියට ගැඹුරු ධර්මයක් පෙන්නවා මොකද මේ ගැඹුරු ධර්මයේ අපි භාෂාව දැනගන්න එක උතුම්. ඒ භාෂාවකට කරදරයක් නොවිය යුතුයි. අපි ඉගෙනගත්තු භාෂාව කරදරයක් දැනුම කරදරයක් නෙවෙයි යුතුයි. ඒ කරදරෙන් අපිට වෙලා තියෙන එක ඔයාලා දන්නවද? අද සමාජෙට. අද පින්නත් නේ. එදාට වැඩි උගත්තුයි. එදා සමාජෙ කියන්නේ එදා සමාජෙට වැඩි අද හැම ක්‍රමයකින්ම උගත් මිනිස්සු. උගත් මිනිස්සු හිටියට පින්නත් නේ. අපිට වෙලා තියෙන එක ගුරුවරයා අතරේ ගෝලයා අතරේ ප්‍රශ්න එනවා. එතන ගුරුවරයා ගෝලයායි ප්‍රශ්න කර ගන්නවා. ඒ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි එතකොට කියන්න පුළුවන් නෑ. එදත් තිබුණ නැහැ කියලා එතකොට කියන්න පුළුවන්. ඇයි? ගුත්තිල මොසල ගත්තාම එදා බොයිසත් කාලේ වනේ. දැන් ගුත්තිල මොසල ගත්තොත් මොකද? ගුත්තිල මොසල අතරේ වාද විවාද තියෙනවා. ඉතින් මේ වාද විවාද තියෙන්නේ මේ එර ගුරුවරයා කොළියත් අතර. ඉතින් මේව පින්නත් නේ. ඒ ගුත්තිල මොසල වාද කිව්වත් මට එතන ධර්මයක් කියවෙන්නේ. ඔබ දකිනපත් අනේ මම දකින්නේ. ඒකත් මම පොඩ්ඩක් කියනවා.
hari gudti lah itu kini kini kalau deh, api boy satu kini kini itu, api miliar kan dia boy satu kini, boy satu, bukan deh, daksa mau berarti, wina wad ini daksa, wina wina wad ini daksa ini kuda, dan musir boy lari, gentano, musir lagi ini India itu mana, udah ini pura. Udeni puri ini na wina silpi kan ada apa, boy sabtu nak ada apa, boy sabtu mau kategori, wina apa itu nanti, nih, sama ini, isur balno ini kota ini, silpi kan ini kota anggalaksana balno, anggalaksana balno kira, ya ada silpi ini nih, ya ke hadu itu kota nih, apa ini boy sabtu itu kira sama hari, mama nanggung boy sabtu hundi kira ini nih, udah mana kira. Silpikan kan nama na, silpikan kan nistel lah. Ya, many makcara me ayah kita ni katikur eh. Ada kerehima, nama ni ada kunak kaman na, khawdari, ada ke proyek nak pi. Namun me ayah tu ni makan silpi. Wina silpikan kan kaya macam ni. Wina silpikan kan hari asa waktu ina. Ya, ya ini daksa silpi aja orang. Ya, boy sabtu. Ini boy sabtu tu dini naya silpi. Ay, ya, ya ada peno honda kerik ni. Mama nang agi kerana ini bos yang tu kan, mana kerja ini kibul. Biar tu kerja ini, nang agi kerana. Namun sejajar final dah mina mangai agi kerana. Dan final ni, dan ini musilnya. Ia ada apa tu kerja? Musilnya ni kan, abdi biar nampulan neng bintir kan, nang kaira agi kerana. Kaira agi kerana ini, biar silpi kerana ini asal. Taman ini bos yang tu ni, mawat. Untuk itu pasti ada. Ikan tiga kerja tu nai. Guru ada kisah dina kan? Karena guru ada yang mau ter salaku apa? Mau ter kira kira apa? Ani mana melana ter? Dan jadi agak dana deh. Masih lebih kan? Dan bila ni pinat ini jadi naraka kelabu kita. Hal sama aja tua kali berapa aja. Kau kuter kau beri apa? Dan me pinat ni boleh sah secara jad mereka dharma dekat guys. Mereka pinat ni gatah atau gemurui? Dan me boleh. Guru ini ha samaanya mana daksa itu jadi silpi kan? Ikan golak itu mana daksa? Guru ini pernah daksa itu sah niniya mana silpi kan? Ini silpi kan? Tama, then saya kahaya pun silpi kan? Ada awal tu orang kerja ini. Jadi saya dengan samaan ini buat silpi kan? Taruna macam ni. Then saya tilonu ani mana? Then kau tu mana raja silpi kan? Kiya kerja bukan ani mana kiya kerja bukan kan? Raja tu ini pindah kan? Jadi ni orang gila kan? Orang butir panjat mat, bukan kerja. Butir panjat mat, mana maki golek kena. Kalau jual langkat gila kan? Maki golek kena, mana mian dat, panjat kiri, 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 lono, mana bina wadil lah hari daksa. Rajur lagi kan? Rajur lagi ni tiap kuma. Rajur lagi kan? Hei, mana? Hoda deh. Silpa bawa ni kerana mana? Dan macam ni bukan tu ni. Upar fadiyan dengan orang, macam mana? Ikan mana sehari sahadik? Sahadik apa nama? Silpa bawa ni kerana orang. Itu orang silpa bawa ni kerana dia ni kaharut tekel. Guru yang ada. Dan mana macam mana guru yang pasal bayi? Guru yang pasal bayi nama. Dan saya tarunai. Saya hendak silpa dana. Ikan mana yang ni ada? Mata mahalu bayi si, dari beragai na firasi. Dan pinat ni. Mereka hari ini kerja berapa dengan itu pena, arus guru beraya. Itu ni mah itu adalah lekar kata boleh sabtu lah. Boleh sabtu, wilayah ni, ane boleh wilayah itu ane. Apa bantuan itu ni honda bagi alat mai. Boleh sabtu, kalau dorang nak kerana ni, kaya dia. Ikan ni, berari pelikan ni kaya dia kehilan. Mama nak ikan sabtu ni, mama sabar ni. Ali, dan betul ni, dah itu berapa dengan saman dengan kata me boleh, mana beri dia daksai. Ikan kaya lagi ya, itu kaya lagi ya, mana pinat ni, mana kaya lagi kan? Ah cari dah tiap, mana hema udah mana, hebat dan yang itu ugut tiap ni kan? Panu kampul saila sen, sakit dia ni, ego udah bela, mana ano, mana punya mana boleh sabtu, mana benda lagi no, hamil no, harus hamil ni, bismillah ni aku, sakit dia ni indria, villa hanu mah. Boleh sahaja mukut demi belati. Ani mami, gusti buat silpi kan?
දැන් මාත් එක වාද කරන්න එනවා. වාද කරොත් ඒකාන්තයෙන් මම පරදිනවා. බය වෙන්න එපා. අනේ අපිට මේ බෞද්ධ ධර්මයට අත ගහන එකකින් තමයි ඕන බෞද්ධ ධර්මයේ වැරදීගෙන යනකොට සත්‍ය දේවෙන්ද ඇවිල්ලා උදව් කරනවා. දැන් සත්‍ය දේවෙන්ද උදව් කරන්නේ කොහොමද? ඈ? ගුලි තුනක් දෙනවා. ගුලි තුනක් දෙනවා. ඒක තමයි රහස. මේ ගුලියක් අරගෙන දැන් විනා විනා වාදනය කරන්න දෙන්නේ එකකට. බය වෙන්න එපා සභාවට යන්න. මේ දැන් දැන් අතවකම ශිල්පී අයියේ නෙවෙයි යන්නේ සක්ක දෙවෙන්දගේ අයියේ. අර සක්ක දෙවෙන්දගේ ගුලි තුන. අරන් එල්ලා දෙන්න එකට වාදනය කරන්න. දැන් දෙන්නම එක සමාන වෙයි. ඒතකොට වැඩියෙන් ඔබට තිරපෙන්නන්න මේ එක විනාවේ එක තතක් කරන්න. විනාවේ තත් තුනයි කියන්නේ. ඒ ඒ විනාව නේ මේ විනාවකින් ගත් තුනයි එක තතක් කරන්න එක තතක් කරලා එක ගුලියක් උඩ දාන්න එතකොට සුරංගනාව වෙයි නැන් තාම එතකොට දැන් ඔබට දැන් මේ මේ ගෝලියක් ඉතින් මේක ඉගෙන ගත්තේ නැහැ නේ මේ ඉතින් මේක ඉගෙන විසත් මේ වෙන්නේ එයාගේ විනාවේ තබක් ඇදුවම තව විනාවෙන් විනාව වාදනේ ශක්තිය අඩු වෙනවා දැන් මෙතනින් තමයි කියන්නේ මේ අරිදු විදියටයි මේ භවිෂත්ව දිනන්නේ මේකේ වොයිසත් එක්ක වරදක්කේ නෑ වෙන්නන්නේ මෙතන වෙන්නේ එක ගැඹුරු කතාවක් ඇතුලෙන් බලන කතාවක් දන්නේ මෙතන මේ වීණාව මේ හැම කෙනෙක්ම ගාව තියෙන ඔය මූසිලයි ගුත්ලයි හැමෝම එක සටන් කරන්න වෙන්නේ Taman ගාව තියෙන මේ ගුත්ල පඬිතුයන්ට වෙන්නේ මොකද්ද යම් පිළිඩක් අවශ්‍යයි ඒ පිළිඩක් තේ මේ බෞද්ධ කමර ගත්තේ සක්ක දේවයන් නැති පිළිඩ හැබැයි එහෙම පිළිඩක් නම් බෞද්ධ ධර්මෙ නෑ මං කියන්නම් මේ පොතේ කියන එක මේ ගන්නෙ අර ගොයියක් උඩ දිනන. තදක් කඩනවා. මේ වීණාවේ ශබ්ද තියෙන තක් ඇදුවොත් තමයි වෙන්නේ. මොන වීණාවද? මේ වීණා. මොකද මේ වීණාව ගැන මේ වීණාවේ තක් ඇදුවොත් තමයි වත් කියන්නේ. මොනවාද තක්? ලෝභ, දේස, මේ ගුලි කඩලා අයින් කරන්න ඕන. මේක තද තද කළා දාලා තියෙන්නේ. මේ ලෝභ දේස මේ තද මේව කඩන්න කරන්නේ. ශබ්ද වැඩි. ඉතින් මේක මූසේ දන්නේ නැහැ. බෝසත් කියන එක හිටියා. හැබැයි ජන්මේ සත්ත්ව දේවෙන්ද්‍ර ඇනිමේ වින්නත් තමාතුලිම 15. ඒතකොට දැන් ඔය තේරෙන්න ඕනේ මේ කියපු ධර්මය මොකද්ද කියලා. ඒතකොට සත්ත්ව දේවෙන්ද්‍ර ඇනිමේ මේක තමාතුලිම මේ වීණාවේ තියෙන තමන් ළඟ තියෙන වීණාවේ තියෙන ලෝභ දේස මොහ නැති කරාම මේ වීණාම හරි වටිනවා. එදෙන්දි මුළු ලෝකෙම බබලනවා. එතන මේ බෝසත්ත්ව නම් වැතර පේනවා බෝසත්ත්වයන්ට වැඩිය අපිට පීඩ වෙලා තියෙන කවුද? ඈ සක්කදේව අපි සක්කදේවයන්ට පිට ගන්න නැහැ පින්නත් මේ මිනිස් එක්කුනේ අපිට ගෞතම බුදුහාමුදුරේ පෙන්වෙන්නේ හැම කෙනෙකුට දෙපයින් ඉන්නේ දෙපයින් ඉන්න ශක්තියක් අපිට නැති නැති කරන්නේ අපි අනුන්ගේ කීම්මහලා වැරදි පැත්තට බලපු නිසා අපි බුද්ධිමත්ව අපිට බලන්න පුළුවන් කමක් ලැබෙනවා මේ හැම කෙනෙකුටම දෙපයින් ඉන්න ශක්තියක් ලැබෙන මේ ධර්මය ඇහුවා සාක්ක සිංහ ධර්මය ඒ පතාල සබ්බාදුනන් සම්මා සම්බුදුරණාහිගේ ධර්මයේ සාක්ක සිංහය කියන්නේ ඒකයි දෙපයින් ඉන්න සරසන ඒ කියන්නේ ඔබට ඔබම පාලනය වෙන්න බුද්ධිය ලබා දෙනවා ඒක අවිද්‍යා අන්ධකාරය නැති කරනවා අවිද්‍යා අන්ධකාරය නැති කරන්නේ නැහැ මේ ධර්ම දිතනා කරන්නේ දැන් පින්නත් නේ අපි පළමුවෙන් වරද්දගත් තැන බලමු මේ ඔක්කොම දේ කිව්වේ වරද්දගත් තැන බල කොහෙන්ද අපි වරද්දගත්තේ දැන් අපි තදනින්ද ඉන්නවා මේ තදනින්ද කියන ධර්මය අවශ්‍යයි හැබැයි ඒකෙත් මූරාසිය කියන්නේ කිව්වොත් පින්නත් නේ ඒක නොකිය බෑ ඒක කියන්නේ ඇයි මම මේ තදින් දක්ගෙන ගන්නෙ? එහෙම මට කියන්න අවශ්‍යතාවයක් තියෙනවද? කියලා මම ධර්මයෙන්ම පේනවා. ඔබ දන්නවා එදා සිදුවත් කුමාරය උපදිනකොට. සිදුවත් කුමාරය මේ ලෝකෙට පහළ වෙනකොට. එදා ආගම් ගත්තාම බණ පොතේ කියන 62ක්. 62ක් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා අන්‍යයන් වලින් නැගත්තේ මිත්‍යා දෘෂ්ටි අපි සම්මාදිට්ඨි. එහෙමයි දෙන්නේ නැහැ පින්නත්. ඒ 62ම මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. ඇයි 62 එන්නේ කොහමද? 62 එන්නේ කොහමද? මේ චක්‍ර විසර්තය ගත්තාම. 62 ගැන කියන කිව්වොත් ජීවිත කාලය කිව්වත් ඉවර කරන්න අමාරුයි. නමුත් අපි කෙටියෙන් චක්‍රයෙන් මඩ දියාගෙන කියන්න. 6 ලියන්න ඉස්සර වෙලා. 6ට ගන්න ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. එතන 6යි. මේ 6න් අපි ලබා ගන්න 9 රූපයයි. එතකොට
මේ හැයම ලබාගත්තු නාම රූප දෙක තියෙනවා නම් ඔය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. සමාධිටි නෙමෙයි. එන වචන කතා කරන්න පුළුවන්ද? වචනයක් කතා කරොත් වැඩෙන්නේ මිත්‍යා දෘෂ්ටියද? ඒ තදාගන් දර්ශනින් බැලුවාම. එහෙනම් එදා ඉන්න සමාජ කට්ටිය. ඉතින් දැන් මේ 62 මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. එතකොට බලන්න සමතේ. එදා ඉඳලා අද වෙනකම් පවතින සමත එකනේ සමත භාවනා එක ප්‍රාගුණ්‍ය කරන මෙන්න වදනවා තර සමත කියන්නේ මොකද වෙන්නේ දැන් සමත භාවනාවෙන් පංසල් වලදී වදනවනේ දරුත් වදනවනේ සමතේ කියන්නේ මොකද්ද සමතේ කියන්නේ මොන විදිහේ ඉගැන්වීම කරද මොන විදිහේ බැරිම කරද තේරෙන්නේ හා දැන් සමත භාවනා කියන්නේ කෙනෙක් කියනම ඒ කියන්නේ වෙනද සමද භාවනා කියලා කියන්නේ අපිට උගන්වන්නේ සියලුම ධර්මයන් අභෞතික ලෙස බලනවා සියලුම ධර්මයන් ශූන්‍ය වශයෙන් බලනවා ඒක මොකක්ද කියන්නේ සමද සියලුම ධර්මයන් අභෞතික භෞතික නෙමෙයි අභෞතික ලෙස බලන එකත් සියලුම ධර්මයන් ශූන්‍ය වශයෙන් කිසිවක් නැහැ කියලා බලන එකට කියන්නේ සමද එතන සමාපatti කියන්නේ මොකක්ද? සමාපatti කියන්නේ සියලුම ධර්මයන් කාලයත් එක්ක සම්බන්ධයි. කාලයට වෙනවා නෑ ඇති වෙන ධර්ම නැති වෙලා තිබෙනවා කියලා මේ අර්ථය ගන්න. ඇති වෙනවා තිබෙනවා නැති වෙනවා කාලයත් එක්ක සම්බන්ධයි. එතකොට ඒකට කියන සමාපatti කියලා. කාලයත් එක්ක සම්බන්ධ වෙලා නෑ බලන්න. මෙයාට ඥානීය කියන්නේ මොකද? මේ දෙකම ප්‍රගුණ කරන එක තමයි ධානය කියන්නේ. මේ දෙකම ප්‍රගුණ කරන එකට කියනවා ධානය. එතකොට සමත සමාපatti ධාන. මේ සමත සමාපatti ධාන කියන ධර්ම අසිතව සීන කාර්යයක් තිබුණා. දැනුත් තියෙනවා. හොඳට තේරුම් ගන්න. එතකොට සමත සමාපatti ධාන. එතකොට තථාගත දර්ශනයත් අරගෙන තථාගත දර්ශනෙට ඇතුළ වෙලා තියෙනවා. ඒක පැහැදිලිව පේන තැන තමයි ආනන්දහම් ආනන්දහම්ඳුරු ධර්ම භාණ්ඩාගාරය කියලා ඔයත් පිළිගන්න ආනන්දහම්ඳුරු කියන වැරදීමක් වෙනවා ඒ වැරදීම වෙලාවේ වැරදීම හරි ගස ගන්න තථාගත සම්මාසම්බුදුරන් වහන්සේගෙන් ඉල්ලනවා මට මේ ප්‍රාගුණ්‍ය කරන්න මේ භාවනාව ලබා දෙන්න කියලා මොකද සමත සමාපatti ඥානය ගැන කියා දෙන්නේ කියලා මේ බුදුහාඳුරණෙන් ඉල්ලනවා. කවුද? ආනන්දහම්. ඒතර බුදුහාඳුරෝ කියනවා. ඔබේ තියෙන ওই දුර්වලකම මේ සමත සමාපatti ධානවලින් අත්හරින්න බෑ. ඔබට මහා ප්‍රඥාව අවශ්‍යයි. ඔබේ මේ දුර්වලකම නැති කරගන්න. එහෙමනම් සෑම බුදු කෙනෙකුගේම ඒකායන මාර්ගය, රාජකීය මාර්ගයෙන් බුද්ධත්වයට පැනනවා. ඒ සූරංග සමාධිය සියල්ලම අයිති වෙනවා. ඒ සූරංගම සමාධියේ තියෙන බලය ඔබත් යොදවාගෙන මේ සසරෙන් ගැලවෙන්න කියලා බුදුහාමුදුරුවෝ. ඉතින් පින්නනේ මේක කියනකොට දැන් ඔයාලා තේනවා එදා ඉඳලා අද වෙනකොට අද සමත සමාපatti ධ්‍යාන තියෙනවා. ඒකෙන් පින්නන් තියෙන උප්පත්තිය මරණය කරවන්න බෑ. දේවසඤ්ඤා රාසඤ්ඤාණු කියලා එතන නතර වෙයි. අසිතවසක් ඉඳලා දෙන්න ගියා. ආලාරකාරාණු උද්දකාරාණන් ගියා. එතකොට සිදුවෙක් කුමාරව භාවනා කරලා හිටින්න ගියා. එතන ගිහිල්ලා පින්නන් නේ ඒ සමාරින් නැවතුණා. සිදුවෙක් කුමාරය උතර නැවතුණේ නැහැ. නිම සංඥා නාසඤ්ඤාන් නැවතුණේ නැහැ. ඒක සංඥාව ඇතේ නැති කියන දෙයක් නෙවෙයි නැවතුන හැම කෙනෙක්ම භාවනා කරන කට්ටිය. අදත් එමය. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ලංකාවේ නෙමෙයි. එංගලන්තේ, ඇමරිකාවේ මොන රටවල ගත්තත් බුද්ධිමත් අය භාවනාට යනවා. භාවනා වැඩි දියකට කියන්නේ නැහැ. ඒ ගිල්ලා සම සමාපත්‍ය ධ්‍යාන ලබාගෙන ඒගොල්ලෝ නතර වෙනවා. හොඳට තේරුම් ගන්න. එින් එහාට යන්න බෑ. දොවේ නිවසඤ්ඤා නාසඤ්ඤාණ විතරයි චින්තනිය හරහාන්න පුළුවන්. හැබැයි චින්තනිය හරහාන නිවසඤ්ඤා නාසඤ්ඤාණ යනකොට බ්‍රහ්ම ලෝක 16ක් දිව්‍ය ලෝක ඔක්කොම දකිනවා. චින්තනේ. ඒ එකක්වත් පින්නත් නේ චින්තනිය හරහා නිසා එහෙම නැතුව ආවනේ. හැබැයි ඒ එකක්වත් ලෝකෝත්තර ධර්ම නෙමෙයි. ලෝකෙන් ඊතර වෙච්ච ධර්ම නෙමෙයි. ඒව චින්තනිය හරහාම ලබාගත්ත ඒවා. ඒතකොට එදා ඉඳලා අද වෙනකොට මේවා තියෙනවා. ඒක දිව්‍ය ලෝක ගැන කියනොට දිව්‍ය ලෝක ලෝකෝත්තරද? මනස ලෝකේ ලෝකෝත්තරද ඈ නෑ බින්න. ඒතර සතරක්මයි. බ්‍රහ්ම ලෝකයි.
ඒ ලෝකෝත්තර ධර්ම නිවි. ඒතකොට තල 31ක්ම බුද්ධ ධර්මය ඇරිට පේනවා. 35 පුරුෂ ලක්ෂණය කියලා කියන්නේ මේ 31ම නිදහස් වෙන නිසා. ඉතින් මේ ලෝකෝත්තර ධර්මයේ මේ ලෝකෙන් එතර මේ ලෝකෙන් ඔබට ගිය. ලෝකය කියන්නේ මේ මේ තමන්ගේ ශරීරය ගත්තා. මේකෙන් ඔබට ගිය. මේකෙන් එහාට ගිය. එබැවින් උපත්ති මරණය මේ කේවලයේ ඉවර කරපු. කේවලයේ නිදහස් වුණු. උත්තමී පාරේනෝ අපි නෝනා පිටාරුවට. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේක දෙන්නේ. හොඳ තේරුම් කරගන්න. ඒතර ගෞතම තථාගත සම්මා සම්බුදුරණන් වහන්සේ අපිට එලි කරපු ධර්මයේ. අර කේවල පරිපොන්නම් ධම්මචක්කම් ප්‍රකාශේති කියනකොට දැන් අපිට පේනවා කේවලයේ කියනකොට එක කුණක් තියෙනේ උපත්ති අනිත් කුණ තියෙන්නේ මරණය මේ දෙකම අතුගාපු. මේ දෙකම නැති. මධ්‍යම ප්‍රතිපදාවක් තමයි තථාගත සම්මා සම්බුදුරණන්. ඒතකොට මධ්‍යම ප්‍රතිපදාව ඔයාලට තියෙනවද? දැන් ওই අතර තියෙන මද්දින්පත් වදාය කියලා කියන්නේ ලන්නක් අරගෙන අඹරනකොට ඒක මුලකොණ අගේ ඉවර කරපොන අකුණ දෙකට නෙව්වම මැද්ද. එහෙම මැද්දක් මිසක් ධම්මචක්කයේ මැද්දක් නැතවෙන්න. හොඳට තේරුම් කරගන්න. ඒතර මද්දිම පටිපදාය කියලා කියන්නේ මොකද්ද කියන එක දැන් අද තේරුම් කරගත්තා. මද්දින්පත් වදාය කියලා කියන්නේ මේ යමකය. යමකය කියන්නේ එකවර සිදු වෙන දෙක. උප්පත්තිය මරණය. ආලෝකීය අන්ධකාරය. මේ දෙකම බිඳගෙන එතරම් මතු වෙනවා. ඒක තමයි දුර්ගය. ඒ දුර්ගයේ මැදේනකොට ඒක සම්පූර්ණම රාජකීය මාවතක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදා කියන්නේ ඒක. එතන මධ්‍යම ප්‍රතිපදාව ඔයතර තියෙනවද කියන එකයි මගේ ප්‍රශ්නේ. මම අහන ප්‍රශ්නේ ඔය තුතු දෙන්නේ. ඒතර මධ්‍යම ප්‍රතිපදාව කියන මධ්‍යම ප්‍රතිපදාව තියෙනව නම් ඔබට තියෙනවද? මිත්‍යා දෘෂ්ටියක් තියෙනවද? එහෙම නැත්නම් ඇලීම ගැටීමක් තියෙනවද? මැරීමක් ඉපදීමක් තියෙනවද කියලා ගයි මම අහන්නේ. කේවල පරිපූර්ණ ධම්මචක්ක ප්‍රකාශේති කේවල පරිපූර්ණ කියන්නේ මොකද්ද කේවල කියන්නේ කුණ දෙක එක කොටක් උප්පත්තිය අනිත් කොට මරණය මේ දෙකෙන්ම ඔද්දේ මේ දෙක නැති මේ දෙක තියෙන එක දැන තමන්ගේ තදින් දෙකම උප්පත්තියක් තියෙනවා මරණයක් තියෙනවා මේ දෙකෙන් අන්‍ය ධම්මචක්කය තමයි බුදුරණන් අහසේ උත්තර දැන් ඔබලට පේනවා මම මේ කියන්නේ යන ධර්ම මොන වගේ ගැඹුරක්ද කියන එක එතකොට දැන් ඒ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ සම්මාදිට්ඨියේ භාර වෙන්න ඕනේ නම් ඔබට සම්මාදිට්ඨියේ භාර වෙන්නේ කොතනින්ද? මධ්‍යම ප්‍රතිපදාවෙන්. එතන මධ්‍යම ප්‍රතිපදාවෙන් භාර වන අසින්ගත් දෘෂ්ටියක්, කණෙන්ගත් දෘෂ්ටියක්, නාසයෙන්ගත් දෘෂ්ටියක්, දිවෙන්ගත් දෘෂ්ටියක්, කයෙන්ගත් දෘෂ්ටියක්, මනින්ගත් දෘෂ්ටියක්. කිසිම දෘෂ්ටියක් තියනවද? කිසිම දෘෂ්ටියක් නැති නිසායි පින්නත් සම්මාදිට්ඨිය. කිසිම දෘෂ්ටියක් නැති නිසායි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ දැනට මේ වචන අරගෙන දෘෂ්ටි දාගෙන සම්මාදිට්ඨිය කියලා කියන්න බෑ. ඒතර කේවල දෙකක් නෑ උපත්ති මරණය. ඒතර එහෙනම් පින්නත් නේ දැන් මම අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ බුදුහාමුදුරු ඇයි මරන්න ගෙදර නොගියේ? ඈ? ඇයි මරන්නේ ගෙදර නොගියේ? ඇයි මරණ ගෙදර යන්නේ කියන එකට ප්‍රශ්න උත්තර බලන්න. ඒ කියන්නේ ආශ්‍රය ගෙදර වණ්ඩ ගෙදර යන්න පැකට ගෙනේ මම මේ කතා කරන්නේ. මෙතන මේ පින්න ධර්මය මම අහන්නේ. ඇයි බුදුහාඳුරෝ මන්න ගෙදර නොගියේ? ඔව්. බුදුහාඳුරෝ විරුද්ධ කරපු ධර්මී, බුද්ධ ශ්‍රාවකයෙක් විරුද්ධ කරපු ධර්මී. නෝ ජරා මරණේ තොරයි. එතන මරණයක් දකින්නේ නැත් ධර්මයන් දේශනා කරා. ඇයි එතන මන්න ගෙදර යන්නේ? ඇයි යන්නේ? ආවන් ෂුවර් නෑ. ආවත් හරියට ෂුවර් නෑ. Taman දැකපු ධර්මයේ හරියට කියලා ෂුවර් එකක් නෑ වෙන්නත්. මේක හරි ගැඹුරු තැනක් පාවෙ පිණිස. ඒතර මරණය කියන එක උයතු අඳුරන්නේ නෑ. ඒක ඇවුත්. මැරෙන්නේ නෑ වෙන්නත්. කිසිම කෙනෙක් මැරෙන්නේ නෑ. මැරෙන්නේ නෑ විඳවන. මේ විඳවීම තමයි භයානක දේ. මානසික වෙනදර නම් ඒකම නෑ. නොඑක් සතු වර්ග වෙන විඳවන්නේ නෑ. දැනටම නම් වාසනාවට පොටි පොෝ නෑ. පොටි පොෝත් එක්කව තමයි භයානක. පොටි පොෝ කියන්නේ මං කියන්නේ වල්ගෙට. ඒක තමයි පොටි පොෝ. ඒවත් එක්ක උපදිනොත් භයානකයි. දැන් ඒක වාසනාවට නැති වුණා. හරක් වුණාද පොටි පොෝ එකට. එතන මේ හැබැයි මේක මේක සමහර කෙනෙකුට වෙන බෑ නෑ කියලා. ඒකේ වුණ බලන්න වනේ පින්නත්. මේ පින්නනි ගැඹුරු ධර්මයක් රසයෙන් කර පෙන්වන තැනක. ඒ අපි අපි වැඩිච්ච මොඩකම් පෙන්නන්නේ. හරි අර එකක් දෙකක් කරනවා මේ සීසා මේ කියවනේ එකක් දෙකක් කරන්නේ නැහැ කියන්නේ සීසා මේ කියන්නේ එකක් දෙකක් කරන්නේ නැහැ මේ නාම රූප දෙක
itu ini kan enak sisanya kau tuh miyar kan miyar darmi apa yang kan apa miyar kan itu apa dani eh ayo apa sisanya ini dani apa nama ruh pendekar karena apa mi nada nanti ini itu namanya nanti mana nilai kita apa dani nih apa dani mana apa mereka nida aja tuh balon mereka dani itu kan minta ini kalau lagi ini itu apa dani ini dani balon kalau bulu kata apa ini hari dani kalau bulu kata nida mi mana dan dip dia kata dital kata dan oya to kalpana karanne koi yatti ne ayi kala dan mam pinena kala gola kawuda kala gola gola kala o kala gola kiyanne hedu pala dharmita kiyana man kai kaarya gola kiyana budhu aandaranga dharmena akaalikai kala gola kala yatte ka sambandha wenawa ekenne ude ira paayenawa dawana man dahanewa hada randa wenawa ama ude ira paayena ekai kala gola gola kala kala gola te kala gola da me me pani palaveni margagnana kala gola kata penna namuth ave gamurui palaveni margagnana penna deni kala gola kata ave den kala gola koyala karanne hatta urunda balan hatta urunda balanna den uyetha hatta urunda gane 1 2 3 4 5 6 urunda hada metene me hatta urunda kile gane meka sampurna karagena ara asakana nasi niyadari ne mana සක්කාය දිට්ඨියක් කියනකොට හතක් ඇවිල්ලා බලන්න දෙක නැසකන නාසය නියතරිනේ මන සක්කාය දිට්ඨිය සත්‍යෙත් පිළිගනි කරනවා කාලවල හත් අවුරුද්දක් ඈ අඹෝලෑ ගෙදර අඹෝලෑ ගෙදර වැඩ කරේ කාමට අඹුවක් ලද දැන් අඹුව කවුද කියලා දැන් උඩට පේනවා දිත්තල දිත්තල කියන්නේ කවුද සිතක් සිටිවිලි සිතක් සිටිවිලි තමයි දිත්තල තමයි තලයේ දික්කන්නේ කියන බ්‍රහ්මතල eh aru apa tali? Dan kau deh dan di tengah dekat kalau kau deh itu apa leh dam itu di tengah zaman lagi ini cinta cinta dan itu dan ni deh na aru tuh mana bujuk dua ni jauh tuh kata ini dan mau kerja dan kalau kau deh kieno oya leh ambil aja dulu ya මේ යන්නේ කොහෙද? දැන් අම්මයි ගේරි කවුද? දිත්තලගේ අම්මලා ගේද? කවුද කියන්නේ? කාලගොඩ කියන්නේ. අම්මලා ගේද කියලා. දැන් අවුරුද්දට දැන් මේ අලුතෙන් බඳපු ජෝඩුව අම්මලා ගේද යනකොට මොනවද ගන්නෙ? ඕ කැවුම් අරයන. දැන් මේ කැවුම්. හැබැයි මේ කැවුම් නම් හැබැයි අර වෙනම කැවුම් නැගේ නෙමෙයි හොඳම කැවුම තමයි කැවුම් සසල දිගටම යන. මොනවද මේ කැවුම්? ස්නේහය. ස්නේහය කියන්නේ මොනවද? ස්නේහය කියලා කියන්නේ තෙල් වලට. තෙල් වලට කියන්නේ නම තමයි ස්නේහය. ස්නේහය නෙවෙයි තෙල. මොනවද මොකද බඳින්නේ? ඈ? ද්වේෂය නැවති තාච්චය. අර මූණ තාච්චයක් වගේලා තියෙන්නේ. ද්වේෂය නැවති තාච්චය. හරි? ඒතර ස්නේහය නැවති තෙල් දාලා ද්වේෂය නැවති තාච්චය. කම් මොකද කියවම? මෝහය නැවති කියවම. ඔන්නේ කැවුම් තමයි කවුරුත් හරි ගස්සන්නේ. එතකොට දැමගද ලෝභ ලෝභ දේශ මොහ. ඊට පෙන්නේ කොහොමද? ස්නේහය නැමැති තෙලෙ. දේශය නැමැති සාච්චේ මොහේ නැමැති කැවුමක් බඳගෙන. හැබැයි මේ තුන්වදක් උතර කිව්වට බය නැහැ මේ. අම්මලා ගෙදර යන්න මතක් වෙනවා. නමුත් අම්මලා ගෙදර යන්න මතක් වෙනවා Tamanta. දෙත්තට මතක් වුණේ නැහැ. කාල කොල ඇවිල්ලි ගන්න බය නැහැ තුන්වරක් කිව්වට බය නැහැ පිළිගත්. දැන් මේ දෙන්න ගෙදර හැදිච්ච දෙන්නනේ. දැන් මේ දෙන කැවුත් මල්ලක් අරගෙන කාල ගෝල ඇදිත්තලයි පාල්ට බයි. දැන් දැන් කොහෙද යන්නේ? දැන් තියෙන්නේ අපි හැමෝටම යන ගඟෙන් ඉතර. මොකද මේ ගඟ මේක නිතරම ගලනවා. කාමෝගේ, භවෝගේ, දික්ඛියෝගේ, අවිද්‍යාවෝගේ. ඕක හතරක්. ඡඩපාරවල් හතරකටයි අපි හොයලා තියෙන්නේ. මේ ඡඩපාරවල් හතරෙන් එහා පැත්තේ යනවා. හරි? නන්දර මාමල බලන්න යනවා නම් ඒක එහා දෙයක් යනවා. මේ පැත්තේ නෑ. දැන් ඉතින් මොකද වෙන්නේ? දැන් ඔන්න ගඟ අද්දරට ආවා. දැන් කවුරුත් තියෙන්නේ කොහෙද? ගඟ අද්දර. දැන් කාලගෝලෙ ඉන්නේ ගඟ අද්දර. දිත්තල ඉන්නේ ගඟ අද්දර. මේ උසයි මෙටි ජෝරුවද. දිත්තල කියන්නේ තලේ දික්කන එක නේද? සතර දික්කන එක නේද? දිත්තල කියන්නේ. අද බෑ හෙට. ඉතින් දැන් මේ දෙන මේ කැවුම්මල කරගෙන ගිහලා ඉනකොට මේ ගඟ අද්දර මේ කෙනෙක් ඉන්නවා. එයා ටිකක් කපටි. ඒකවුද? දීප් ඉන්දියා.
දිප් පිටිය ගැන පිටිය ලීක් කරන එක කොහෙද ඒක ඉන්නේ දිප් පිටිය තමයි මේ ඉන්ද්‍රිය පහ එක වෙලාවකට දිප් පිටිය පිටිය ලීක් කරන්නේ ඇයි සතර ලීක් කරන්නේ අද නෙමෙයි හෙට බලන්න ලියමු අනිතරම අපි කරමු අද උර නැහැ අපි විනිවඩක් කරමු පිටිය ලීක් කරන්නේ කවුද සතර ලීක් කරන්නේ කවුද මේ පද්දේ නා දිප් පිටිය දැන් පිටිය දිප් පිටිය දැක්කද දැන් කාර බෝල දැක්කා දිප් පිටිය දැක්කා සතර ලීක් කරන දිප් පිටිය දැන් මේ දැන් මොකද දිප්පිටිය ටික අපිට එයා කියනවා මේ දැන් ගඟේ කොට යන නැති ආවේ ඉගෙන ගත්තා මේකට ගෙදර හරි කියන දන්නේ නැහැ දැන් අහනවා දැන් ගඟේ විස්තර අහුවද කාලගෝල 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 කියන්නේ හේතු මොනවද දන්නේ ඒ ගඟේ විස්තර අහනවා දැන් දිප්පිටිය කියනවා අපි නම් මේක ඉහා මේකට යනවා ඒ කියන කතාව ඇත්ත දිප්පිටිය ඒකට මේකට යනවා අර තින්නන් සංකලි පස්සෝ කියන්නේ ඒකට මේකට යනවා මේ ඉන්ද්‍රිය පහේ අපි නම් ඒකට මේකට යනවා මේ ගඟ වැඩි හරිම ගැඹුරුයි. හැබැයි මේක දැටිමෝරුවේ ඉන්නවා. හැබැයි අපි දැක්කට ගන්නේ නැහැ. අපි අඳුරනවා දැටිමෝරුව. හැබැයි වෙන කෙනෙක් දැස්සොත් කිවද? මේ කාර්යද කියන්නේ? කාලගෝලතර ඉතරද කියන්නේ. දැන් මෙහෙම කියනකොට කාලගෝලට ආසාව වැඩි වෙනවා. ඒකට යන්න. මේක බැරි අමාරුකම් කියනකොට තව උත්සාහයක් ගන්න හිතන කාලගෝලට. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් කියනවා එනං අනේ අපිත් එකට කරනවාද? අවියත් හැම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කාට හරි කෙනෙකුට කරගන්න. දැන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ අනේ මමත් එකට කරනවාද? එතකොට දිප්පිටිය ලොක්ක වගේ කියනවා. එහෙම මේකට කරන්න බෑ. මට පුළුවන් මේකට කරන්න. හරි? බඩු කෑලි දෙකයි. බඩු කෑලි තුනක් එකපාර වෙන්න යන්න බෑ. දැන් ඉතින් මොකද වෙලා? ඉතින් දැන් කාර ගෝලක් අරගෙන, කැවුම් මල්ලක් අරගෙන, දෙතලක් අරගෙන මේ බඩු තුනක් බෑ කෑලි දෙකයි. දැන් මොකද වෙන්නේ? දැන් ඔය අතර වෙලා තියෙන ප්‍රශ්නේ ඔන්නෝකයි. ඔය අතර නිවන් දැකලා නම් ආසයි බයයි. ඒ ඉනි කොහොමද වෙන්නේ මෙතෙන්දි? දැන් බලන්න. දැන් බලන්න. දැන් ආවුරුදු හතක් වැඩ කරලා ගත්තොත් දිත්තල. සිතත් සිටිවිලි. ලෝකදේශ මොහ. ඔය ටික තියාගෙනම නිවන් දැකින්න නම් කොච්චර වාසනාවක්ද? ඔය ටික අයින් කරන්න ඔය අතර අකමැති. දැන් බැරි. කැවුම් මල්ල දෙන්න ලෝකයි. දිටන දෙන්න ලෝකයි කාල වලට හේතු බල ධර්මයක. එක දෙන්නේ නැතුව එක තියාගෙන ඉන්නවා. දැන් ඉතින් අන්තිමට අමාරු වෙන ඉන්නේ කරන් දෙයක් නැහැ. ඒකට යන්න ඕනනේ. කැමැත්තෙන් නෙමෙයි. නිවන් දකින්න කවුරු කැමතිද? කැමති නෑ බින්නම් මේ බොරු කොච්චර බණ අහන්නව. කැමති නෑ. ජීවත් වෙන තමයි මේ පහදිනවන තමයි කැමැත තියෙන්නේ. මේක නිදහස වෙන කැමති නෑ. අපි දැන් අහනකොට නම් සන්තෝෂයෙන් අහනවා. නමුත් කැමැත්තක් නෑ. දැන් ඒක පේන්නේ කොහමද? දැන් බොහොම අමාරුයි කියන කාලකොට හත් අවුරුද්දක් වැඩ කරලා ගත්තු අඹුව. ඒ වගේ රෝම බොහොම අමාරුයි නේද කියලා ගත්තු සංසාරේ ගෙනපු කැවුම් මල්ල. එහෙනම් මේක ඉස්සරහට ඒකට කරන්න. ඒකට කරලා මං පස්සේ ඒකට කරන්න. බොහොම අමාරුයි ඔය වත්තාවේ. මේ අපිට ක්‍රමනේ බොහොම අමාරුයි. දැන් අන්තිමේදී මොකද කරන්නේ? දැන් දිප්පිටිය හරි කපටි. දිත්තල කරත්තා ඒක කරකට ගත්තා. ඇයි? දිප්පිටියට දිත්තල සම්බන්ධයි. මේ ඉන්ද්‍රිය වලින් තමයි මේ සිත සිටිනේ දැන්නේ. එයා එක කරකට ගත්ත අනිත් කරකට ගත්ත කැවුම් මල්ල. තුරට ආතර නැමිලා ගණියේ දන ගහගෙන යනවා. දැන් කාලකොල මොකද වෙන්නේ? කාලකොල මෙගොඩ ඉඳගෙන බලනවා. බලනකොට මෙච්චර එක්කෙනෙක් මෙච්චර යට වුණා මං කොච්චර යන්නේ ඇයිද? එයා මිනිහ හදනවා. දැන් මොකද? දැන් එහෙම එහෙම ගිහිල්ලා. දැන් ඔන්න ගණියේ මැද්දට. දැන් ගඟ මැද්දේ ඉන්නේ කවුද? ඔයත් තිනේතනම මේ බණහන කට්ටියත් එක වෙයි. ගඟ වැද්දේ ඉන්නවා. දැන් මෑයට අයිඩි වැඩක් කරන කවුද? දිප්පිටිය. අර දිප්පිටිය දැන් එතෙන්ද කියලා දැන් ඒ දෙන්න ආහාර වෙලා. දිත්තර. අර කැවුම් මල්ල ලියලා එයා ඒ කැවුම් කනවා. දිත්තරට දෙනවා. දැන් මේක කාටද දෙන්නේ? ආල වලට වෙන මේක දැන් ඉවසන්න නම් බෑ. ඉවසන්න බැරි අවස්ථාව. නමුත් කරන දෙයක්වත් නෑ. දැන් එයාට මෑයට ගහේ මහායි උරේ හැට මහට යනවා. දැන් බලන්න වියතුකට වැඩි. ඈ දැන් වියතුකරන්නේ දෙයකමනේ. කැවුම් කන්නේ කොතනින්ද කරද? ගඟ මැද්දේට. උපත්යයි මරණයයි එහෙම තියෙනවා. ඒ උපත්යයි මරණයයි තියෙද්දි කැවුම් කනවා. දැන් අරියා කරන්නේ දෙයකම. මේක තියෙනවද කියන කතාව? උපත්යයි මරණයයි තමයි ජයගත්තද? ඒක ගඟ මැද්දේ නෙවෙයි දෙන්නේ. කොයි වෙලාවෙ ගිලියක් දන්නේ නැහැ. සඩපාරවල් හතරට අහුවෙලා. කාමෝගේ භවෝගේ දිට්ඨියෝගේ අවිද්‍යාවෝගේ ඉල්ල යන්න පුළුවන්. දමුත්ත බලන් ඔය දෙන්නේ එකේ ගඟ මැද්දේ.
දැන් ගගබැඳින් ඉඳන් කැවුම් ගන්න ඒ වේද කැවුම් ගන්නේ නැද්ද? කාලගෝඩ දිත්තාණේ නවනාද ඔයත් තේම්මනේ කරන්නේ. කැවුම් කෑවෙක් කමන්නේ. ගාදේ දෙන්නේ මේ ආගේ ඉන්නේ. කාලගෝඩ උජෝවලිනෝ මෙන්න කැවුම් කියලා. ඒකයි කාලගෝඩ ඉවරන්නේ බැරි. දැන් කාලගෝඩ මොකද කරන්නේ? ගඟට පනින්නේ. ඒක යන්නේ යහට මාර කියන්නේ. ඉද්දෙන් මැරෙන්නේ. එනම් මේ ධර්මයෙන් එන්න ඕන විදිය. ඉද්දෙන් මැරෙන්නේ කියද නැහැ පනින්නේ. දැන් ඔයත් ඔය වෙන්නේ නෙමෙයි. කන්නාඩි ගාඩකල උළු පීරලා පවුඩර් ටික දාගෙන තමයි නිවන් දකින්නේ. හොඳට තේරුම් ගන්න මේ දෙක. ඉද්දෙන් මැරෙන්නේ කියලා යයි පනින්නේ. ඇයි? හැබැයි පැන්නර පස්සේ පේනවා. මේ කියපු තරම් ගඟ නඹරත් නැහැ. ගැඹුර නැහැ ඉච්චර. දනි බෝවුත් නැහැ. දැන් ඔයතර පේනවා ගඟෙන් එගොඩ වෙන විදිය. ආල ගෝණ තනියම එකට වෙන්නේ. දිත්තලයි කැවුම්මල්ලයි දිප්පිටියයි එකට මේකට වෙන්නේ. හැමදාම එහෙමයි. ඒක දිප්පිටිය කියන්නේ මොකද? අකතරනාසේ දිව ශරීරයෙන් අයින් වෙන්න ඕන. හිත සිටිවිල්ලෙන් ඉතලින් අයින් වෙන්න ඕන. ඊළඟට ලෝකදේශ මොහොනි අයින් වෙන්න ඕන ගහෙන් කොට යනවා. ඒක දැන් කාලගෝණ තනියෙන් ගියේ. හේතුඵල ධර්මයක් වශයෙන් දැක්කා. තනියෙන් ගියේ. දැන් පින්නත් නේ දැන් ගඟෙන් කොට කාලගෝණ තනියම ගියා. අර කැවුම් මල්ලයි පිටලයි වෙන මේක උනා. දැන් ගියේ එක එහා එහා ඒ වලට බැන්නා. මේ මේ කියන්නේ මේ දර්ශන. මේ උග හතරින් ඇතර උනා. එතනින් මොකද වෙන්නන්නේ? එතන තියෙනවා එකම ලන්නක් ගහලා හරි ගසපෝ. විනිශ්චයලා මේ තියෙන්නේ. මාවුද බණිත්‍යගේ විනිශ්චයලා. එතන මාවුද බණිත්‍යෝ ගාව ඉන්නවා පුරුෂය හදනේ. ඒ පුරුෂය හදනේ කියන්නේ ඒකට කියන් පස්සේ තියෙනවා. ඒක නිසා මාර්ගඵලයේ මාර්ගඵලයට පත්වෙච්ච කෙනෙක් ඉන්නෝ නම් එයාට අපි කියන්නේ සිටු කියලා. සිටුතර දුරක් හම්බ වෙනවා. දුප්පත් උනත් එයා සිටු. සිටුතරුනි. සිටු උනේ මොන නිසාද? මොන ධර්මද එයා ගත්තේ? සත්‍ථාරය ධනියට හිමිකාරයෙක් වුණා. සත්‍ථාරය ධනියට හිමිකාරයෙක් වුණා නම් එයා සිටු කියලා කියනවා. දැන් එතන මේ සිටු වලේ එතන ඉන්නවා මාවද පණ්ඩිතයන් උදව් කරන් ඉන්නේ මේ සත්‍ථාරය ධනිය. එතන මාවුදම නිතිය කරන්නේ මොකද විනිශ්චය ගන්න එක නරුවාන එක. දැන් යම් කිසි කෙනෙක් උසාවිය ළඟ මේ මාවුදපඩිතයන්ගේ විනිශ්චය ශාලාව ළඟ කෑකෝ ගහගෙන රණ්ඩු කරගෙන ගියොත් මේ පුරුෂය හත් දෙනා අරන් යනවා. අරන් ගිහලා නරුවාන දාන. දැන් මෙතන මොකද උනේ? දැන් කාලවල තනියෙන් ගෙවුණා. නිත්තලයි ඩිප්පිටියයි කැවුම්මල්ලයි වෙන මේක උනා. දැන් මොකද කියන්නේ? එකොට ගිහිල්ලා කරන්න ඕනේ. මේකට ඉඳන් නම් මේ මඩේ දැන් එකොට ගිහිල්ලා කරන්න ඕනේ. දැන් කියනවා කාලගෝල මගේ නිත්තල දෙන්නේ නැහැ. මගේ කැවුම් මල්ල දෙන්නේ නැහැ. දැන් මදුර පේන වෙන්නන්නේ එකොට ගියාට සෝදාපන්නාට තවමත් ලෝකදේශ මොනේ ඇති කරේ? නැහැ. සිතා සිටි වෙන්නේ නැති කරේ? නැහැ. කියලා දැන් ඔබට පේනවා. දැන් මගේ කැවුම් මල්ල දෙන්නේ නැහැ. මගේ භාර්යාව දෙන්නේ. එතකොට දැන් ඩිප්පිටේ කියනවා. තෝගේ භාර්යාව තෝගේලා මේ මගේ අමුව දැන් ඉතින් මෙලන්නේ කොලහලයක්. දැන් මේක මෙහෙරන්න ඕන නඩුවක් නේ. දැන් රණ්ඩුවේ කියනවා මගේ භාර්යාව දෙන්න කියලා. දැන් යන්නේ කොහෙන්ද? උසාවියේ ළඟින්. උසාවියේ ළඟින් යනකොට අද මේකිය ෆෝන් ගහන්න බෑ. අනලාව කපලා දාන්නේ. එහෙම ආවුනොත් කන්ටෙන්ට් ඔෆ් කෝට් එහෙනම් උසාවියට අපහාස කරාගෙන නඩු දානවා. දැන් මෙතන මොකද කරන්නේ? අරන් යනවා. දැන් මේ කාලගෝල දිත්තල දෙප්පිටියක් කැවුම් මල්ලත් කරන්නේ. උසාවට අරන් ගිහලා ඉතින් මහවුද පණ්ඩිතයන් දගෙනවා. මහා ප්‍රඥාවනේ. එතකොට ඔබ දකිනවා මේ වැරදිකාරය මේ නෙවැරදිකාරය කියලා. ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ පිටිච්ච සලාවි කියන්නේ පේන්නේ නැහැ ඒක. ඒක නිසා නඩු අහන්න ඕන. පරිමේය ගොන්නක් කරනවා. ඒ සාක්ෂි ගන්නකොට අනික් කට්ටිය ඒ සාක්ෂි විතර දෙන්නේ නැහැ. වෘත්තපත්‍ර කට්ටිය. පරිමේය නැගන්නේ කවුද? ඈ? කවුද නැගන්නේ පරිමේය? පරිමේය නැගන්නේ දිත්තල. නිත්තලේ කහාකුත් නැගන්නේ. දැන් සාක්ෂි දෙන නිත්තල නැහැ කොහෙද? නිත්තල කියන්නේ කවුද? ඔබ භාරය. ධර්මෙන් ගනකොට සිතත් සිටුවේ. දැන් නිත්තල දෙනම් දැන් මා කියන වෙනිච්චෙන්නද කියලා හාව මෙන්න මේකට දැන් ඔයත් උනම් ඕන තරම් බොරු කියනවා. බඩ පොත්තේ අතගාලා පෙරකතුරු මහත්තයා කියන බොරු ගන්න ඒවා මම කියනවා. එහෙමනේ. නමුත් එතන එහෙම කරන්න බෑ. මේ ප්‍රඥාවට පේනවා. මා කියන සැබෑ කියලා කියන්නේ බොරුනේ. දියුරල කියන්නේ බොරු. ඒක නෑනේ එහෙම කරන්න බෑ. මෙහෙ බොරු කියන්නේ ඉගෙන ගත්තට ඒ පැත්තේ කියලා නම් බොරු කියන්න නම් දෙන්නේ නෑ පුතේ. එහෙ කියන් පස්සේ නම් ඇත්තම කියන්න එනවා. ඔයාලා දැන් මා කියන දේ සැබෑ කියලා දියුරල අහලා දැන් එළාට කියනවා.
දැන් අහනවා කොහෙද මේ යන්නා අම්මා තාත්තා බලන්න යන්න කවුද කියන්නේ දෙත්තල අම්මා තාත්තගේ නම කියන්නකෝ අන්න අම්මා තාත්තගේ නම කියන දැන් දෙත්තලගේ අම්මා තාත්තගේ නම කියන දැන් අක්සාකුරින් බසන එයාගේ සාක්කි වරයි ඊට පස්සේ නගරවා කාලබෝර කාලබෝරේ නාන කොහෙද මේ යන්නා මාමා නැන්දා බලන්න අර යගේ කවුද අම්මයි අම්මයි තාත්තයි නම දන්නනේ අම්ම තමයි මහා බෝධ තාත තමයි සිතත් නොච්චයිද එතකොට අනිත් පැත්තෙන් ගත්තාම හේතුකල ධර්මයෙන් ගත්තේ කරපොට මවද පටිච්ච දැන් හේතුකල ධර්මයෙන් ගන්නකොට කාලකෝල ගන්නකොට මාමයි නැන්ද කාලකෝලට මාම වෙනවා ඇයි මේ හේතුකල ධර්මයේ ඇතර පේන්නේ නැහැ අවිද්‍යාවෙන් නේද ඒ නිසා මාම මේ මහබෝධ සත්‍ය පිළිගන්නේ නෙමෙයි මේ හේතු බල ධර්ම කියන කතර බැහැ නිසා ඒක මාමයි නෙන්දයි කියලා. මාමයි කියලා කිව්වේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන මාම තමයි මේ හරිකසර දුන්නේ. ඒ දිත්තල. සිතත් සිතිවිලි දැන් දැන් පේරුනේ හරිකසර දුන්නේ කනේ. ඔබ මොකක් අද්දන් නැතුව හිටියේ? ඒ මොකද්ද මේ මොකද්ද කියලා අහලා වචන දාගත්තා. සිතත් සිතිවිලි තාපෙන් දැන් පේරුනේ. අවිද්‍යාවේ මනියා මොදනවත්කම නිසාමයි මේ අනුගේ කියන ගත්තේ. අනුගේ වචන ගත්තේ. දැන් ඔබට පේරුනේ සිද්ධ වෙච්ච දේ. තමතුනි දැන් කාලවෝල ඇවම කියන මාම නන්ද බලන්නා දැන් මාම නන්දම නන්දගේ නම කියන්නේ එයා කියන්නේ තේරවමයි දෙන්නදම අරයාගේ අම්මයි තාත්තයි මෙයාගේ නන්දයි මාම දෙන්න දෙන්නම කියන්නේ එක නම දැන් ඊළඟට දිප්පිටියක යරව දිප්පිටිය කියලා සාක්කුඩු නම් කරනවා මා කියලා මේ හැබැයි ඇත්තේ කියලා කියනවා දැන් එයා කියන කොහෙද මේ යන්නාවේ එය දන්නේ නැහැ. කොහේ යනවාද කියලා දන්නේ නැහැ. ඇයි මේ ඉන්ද්‍රයන්ට පෙන්නේ නැහැ කොහේ යනවාද කොහේ එනවාද කියලා. දැන් එයි දැන් එදවල් මොකක්ද කියන්නේ බෑ. දැන් එතන මාමේ නැන්නේ නම කියන්න පුළුවන්. භාර්යාවගේ නම කියන්නත් බෑ. කෑව කෑවට මේක අහගන්න බැරුව නම. ගලවද දෙදකට. අන්න මේ වැරදිකාරය වෙන්නේ කවුද? දැන් ඔය අතන පේන වැරදිකාරය කවුද කියලා. අර දෙන්න ඇත්ත කිව්වා. එකපලයක් කිව්වා. එයාට කැවුම් මාල්ල දුන්නා. නිත්තලත් බාර දුන්නා කාටද? කාලකොරට මහවද පටිච්චිලා මෙයයි මොකද කරේ මෙයයි මෙයයි බුරු කිව්වට එදා පටන් අද වෙනකොට දිප්පිටියා පංචශීලෙ මොකද තේරුම් ගන්න එදා පටන් අද වෙනකොට දිප්පිටියා පංචශීලෙ ඉන්නත් දැන් දිප්පිටියර පන්තිල් පැමිණුවා මේක තමයි ධර්මය හරි දිප්පිටියර පන්තිල් පමනවන්න ඕනේ දැන් මේ පින්නේ වෙන්නේ පරිවිදි මාර්ගඥාන බලන්න මොනතරම් රසවත් විදියට සිත් ගන්න විදියට තේරුම් ගන්න කුඩා ළමයට ඉඳලා තේරුම් ගන්න පුළුවන් විදියට මේ ධර්මයේ අන්තර්ගත කොළ තියෙනවා දෙක බලන්න ඒ මගේ යාරගෙන කාලගෝල ප්‍රශ්නේ දැන් කාලගෝල ප්‍රශ්නේට උත්තර දැන් ඔයත් දැක්කා දැන් ඒවත් ගන්න කොඩාක් තියෙනවා එළු ප්‍රශ්නේ ඈ ඌරණේ ප්‍රශ්නේ ගොන් ප්‍රශ්නේ ඔයගේ ප්‍රශ්න ගොඩාරයක් තියෙනවා ඈ ඒ වගේම මේ තල්ගහේ අර කුකුල දින ප්‍රශ්නේ, කණික ප්‍රශ්නේ, ඈ මෙන්නක ප්‍රශ්නේ, ඒ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒතර මේ අද තේරෙන්නේ මොකද්ද? කාලගෝල ප්‍රශ්න. ඒතර කාලගෝල ප්‍රශ්න කාලගෝල කවුද? තමම්මයි. මේ හේතු බල දැන්. දිත්තර කවුද? තමන්නක තියෙන? ඉතත් සිටිමිලි. දිප්පිටිය කවුද? මේ ඉන්ද්‍රිය පහ. දැන් බලන්න මේ ධර්මයේ කොච්චර ලස්සනට අන්තර්ගත කරලා තියෙනවද කියලා. ඔය දැන් හොදාට මේ කාලකෝල ප්‍රශ්නේ මේ වට ওই පැත්ත නම් දැක්කේ නෑ. හරියට දැන් ඔයදර පේනවා නිවන් දකින්න එක පැත්ත එකම එක පැත්තයි වෙන්නේ. මොකද හේතුඵල ධර්මයක් වශයෙන් බලලා මේ නැතුව සත්‍ය කුජලෙක් ඉන්නවා කියලා බලලා නිවන් දකින්න බෑ පින්නවා. ඒක නිසා මේ එදා ඉඳලා පොත්පත් වල ඒ ගන්ත්‍රාරූඪ කළ තුනා මැනික් ඒ වගේ නිදානේ ඒ නිදානේ මතකල දැන් ඔයදර පින්නවා. ඒ නිදානේ වතුකල පෙන්වහම අපිට පේනවා එදා දේශනා කරපු ධර්මයේ දැන් ඔබ අහන්න ලැබෙන ඉස්පිල්ලක් ඇලපිල්ලක් අරු නැතුව පේනවා බුදු කෙනෙක් පහළ වෙලා මොකක්ද කියන්නේ මොනවා දේශනා කරා අපි ඉස්පස්සාවුද්ද දේශනා කරේ කුමක්ද පෙන්වන්නේ අපි වරද්ද ගන්න කැමති ඉදරේ කෙනෙකුට පෙන්වන්න ඕන අපි පරිමේම වරද්ද ගන්න ප්‍රතිවින ප්‍රථම සිටිවිලි ප්‍රථම සිටිවිලි කියන්නේ මොකද්ද දැන් අපි තදනින් ඉන්නවා කියලා කියන්නේ
තදින් ඉන්නේ. එනකොට මේ ඉන්ද්‍රපය මොකුත් දන්නේ නැහැ. ඒක ඇත්තද කියලා බලන්න. තදින් ඉන්නේ. එනකොට තමයි මේ ඉන්ද්‍රපය මොකුත් දන්නේ නැහැ. ඒ මොකුත් දන්නේ නැතර කෙනෙක් නැහැ. ඒකයි සත්‍ය. එතනදී එතනින් පින්නාති අපි අවදි වෙනකොට. එතනින් අවදි වෙනකොට මේ ඉන්ද්‍රිය පාද එනකොට. තමන් කර්මීය සබඩා වුණා. දැන් කර්මීය කියලා කියන්නේ ඒකයි. එතන තදින් ඉන්නේ කෙනෙක් හිටියේ නැහැ. ඉන්ද්‍රිය අවදි වෙනකොට මම දකිනවා. මම ආනවා. මම ගඳසුවද ගන්නවා. මම රස ගන්නවා. මම ස්පර්ශය ලබනවා. එතකොට තමන් ආවේ කර්මීය ස්වභාවයකට. කියන්නේ තමන් කියන කෙනෙක් නැත්තර තමන් කරපු දෙයක් හැරෙන මේ ධර්මයේ දාගත්ත. එන්න පළවෙනි මුලාව. පළවෙනි චින්තනයේ මුලාව. ඒ මුලාවත් එක්ක මෙන්නත් තමන් කියලා ගන්නකොට තමන් කෙනෙක් කියලා ගත්තා. නැත්නම් සත්‍යයක් ඉන්නවා කියලා ගත්තා. එතන මුලාව. එතන හත්තරි විඥානය පාර වෙනවා. තමන් සත්‍යයක් කියලා ගන්නකොට හත්තරි විඥානය. හදකන් ආසය දිවසාරයෙන් මන සක්කාය විඥාත් එක්ක පාර වෙන සත්‍යනි විඥානය. ඒක පාර වෙනවා. ඒ නිසා උප්පත්තිය මරණය ඒක ජයගන්නන් සත්‍යනි විඥානය රකින්න ඕන. එතන එතරම් අපි අහු වෙනවා. දැන් අපිට පේනවා මුලාවෙන් මුලාවට පත් වෙන හැටි. දැන් එතකොට වරද්දගත්තු තැන් බලන්න. දැන් ඔය අතර පේනනවා නීතිය මොකද්ද රීතිය මොකද්ද කියලා. නීතිය තියෙන්නේ සත්‍ය පුද්ගලයේ පිළිගත්තට පස්සේ. සත්‍ය පුද්ගලයේ පිළිගත්තට පස්සේ නීති නීත්‍යද රීතිය කියන එක ලෝකේ පවතින හේතුඵල ධර්මයක් එක්ක තියෙනවා. දැන් රීතිය තමයි දැන් අවිද්‍යාව කියන ධර්මය ඇති වෙනවත් එක්කම මොකුත් දන්නේ නැහැ. කර්මීය ස්වභාවය ආව. ඒ කර්මීය ස්වභාවයේ රීතිය. ඒක ඔබට අයින් කරන්න බෑ. ඊළඟට ඒ රීතිය උග තමයි අපි කර්මීය කියලා කියන්නේ. කෙනෙක් ඉන්නවා කියලා පිළිගත්තා. ඇහැව දිනකොට. ඊළඟට අනිත් නිය තමයි කෙනෙක් පිළිගන්නවා එකම තමන් කියලා පුද්ගලයෙක් ගන්න. එතන මේ පුද්ගලයා ගත්තාම එතරම් මුලාව. කෙනෙක් තමන් ගහ කියලා පුද්ගලෙක් නෙගේ නෑ. තමන් කියලා පුද්ගලෙක් ගත්තාම එතරම් තායි මුලාව. මේ මුලාවට පත් වෙනවා. ඊළඟට තවත් යාන එනකොට මොකද? ඊළඟට මෙන්නත් මේ අදත්තාදානේ. දැන් අදත්තාදානේ කියන්නේ නුදුනු දෙයක් ගන්නවා කියන එක. මෙතන මේ පස්වක සුලෙන් ගින්දර වර්ණ ගන්න රසෝජාගෙන මේ සුද්ධාෂ්ටකයෙන් තමයි පින්නන්නේ මේ අස කන නාසය දිවසාරේ මේ නිර්මාණය වෙන්නේ. ඒ පස්වක සුලෙන් ගින්දර වර්ණ ගන්න රසෝජා තමාගේ කියලා පිළිගත්තා. එතන ඒක තමාගේ කියලා විතර මේ මහා භූත මේ කාඩුප්පයි මේ එකක් අන්නේ මේ. ඒක නිසා තමයි වලලානේ කොච්චර දාන්නේ. මේවා අපට ඇයි නෑ මේ මහා භූත තමන්ගේ කියලා ගත්ත මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ මිත්‍යා සංකල්පේ නිසා එතන මොකද වෙන්නේ අදත්තාදායක වුණ අදත්තාදාන කියන්නේ රීතිය අදත්තාදාන රීතියේ විශ්වය කියන හේතුව බලන්න රීතිය මොකද්ද තමන් කියලා කෙනෙක් නැද්ද තමන් කියලා ගත්ත මේ ඉන්ද්‍රියත් එක්ක තියෙන මහා භූත එතන වරද්ද ගත්තා මේ වෙන්නන්නේ මේවට කිසි කෙනෙකුට එහෙම නෙවෙයි කියලා කියන්න බෑ ඒ වරද්ද ගත්තනේ ඒ රීතිය දහුණා ඊළඟ දැන් මෙතන මේ ඉන්ද්‍රිය පහම තමන් භාවිතා කරන්න මොකටද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ පහෙන්ම කාම විචාචාර ගහන. වැරදි විදිහට මේ පහ භාවිතා කරේ. දැන් බලන්න පින්නත් මේ කොච්චර අකුසල වලට වැටුනද? එක සිතිවිල්ල වරද්දකට දැන් අත කරගන්න ගත්තද? දැන් ඔයතු මෙවෙන් ගැලුණාද? මෙවෙන් ගැලවිලාද මේ අපි අහන්නේ? ඉතින් මෙවෙන් ගැලවුණා දැන් ඔයතු තේරෙන්න ඕන අපි සම්පූර්ණම අර මිත්‍යා හතරේ නිදහස් වෙලා ඒ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ නිවේශනයේදී වදාළ රාජකීය මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය වන චතුරාර්ය සත්‍ය ධර්මයේ උඹලට පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ චතුර කියන දොන දක්ෂ හතරක් නෙමෙයි දක්ෂ එකම සත්‍ය පද හතරකින් විස්තර කරා. සත්‍යාන චතුරෝ පදා කියලා කියන්නේ ඒකයි. එකම සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය දැන් අපිට පේනවා. දුක්ඛ සත්‍ය පේනවා කියලා කියන්නේ තමන්ගේ තදින්නේ උපත්ය මරණය වෙන් කරන්න බැරිව තියෙනවා. උන්ට වැඩි දුකක් නෑ මෙන්න. උපත ඔබට වෙන් කරන්නත් බෑ මරණය වෙන් කරන්නත් බෑ මේ දෙක තියෙනේ. මේ කේවල වල දෙකක් තියෙනවා. මේ දෙක ඔබගෙන් සම්පූර්ණ නිත්‍යයෙන්ම අතුගාලා දාන්න ඕන නම් ওই දුර්ගයෙන් ඔබ මතු වෙන්න ඕන. ඒක තමයි රාජකීය මාර්ගය. ඒ තමයි ආර්ය ශ්‍රාණ මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යමා ප්‍රතිපදා තථාගතයන් අපිසම්බුද්ධා කියලා කිව්වේ ඒකයි. ඒ මාර්ගයේ මත වෙන නම් පින්නත් ඒක රාජකීය මාර්ගය. කොතනින්ද මත වෙන්නේ? යමකේ. තිතියෙන් නෙමෙයි. උපාද තිති කියලා කියන්නේ තිතිය කියලා කියන්නේ නතර වීමක් පින්නත් මේ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ විරුද්ධ කරන්නේ ගමනක් හැටියට. තිතිය කියන්නේ ගමන. නතර වෙලා කියන්නේ ගමන. මෙතන මේ පින්නන්නේ
yama ke ikka pa ikka laga tiyana pratiyudu dharma neka uppattiye marane me deka midegana me kevala me ke kon deka ikka kona uppatti anik kona marane me ikka dana tiyenne me midegana mati wenno ara kadannawa meka midegana mati wenna puluwan unoth pinnak ni madhima patipadhava tamanta udawa ekaṭa oya ekaṭa peenawa anta pampaji peena na seeta bhagin danna pæli anta kiyala kiyanne ekak me jeevithaye matha maranen passe oi ekaanthayak gan naha penna di kaaryen toruna thoru darshaniya akalikai atheet ne anagathet ne dan thiyenawada ekai pinnak ni sammadittiya kiyala kiyanne ethu me gæmuru dahama oya ekaṭa dinge dinge nama eli karanne පොඩ පොඩේ ඉලි කරනවා ඉතාලම මිහිරි ඉතාලම රසයි ඒ වගේම මේක සම්බන්ධ කරපු ධර්මත්වයට ටික ටික ඉලි කරනවා ඒ උම්මංග ජාතකයේ ඒ විදුර ජාතකයේ ඒ වගේම තාවිදීන් කියනවා නම් මේ බුද්ධිය ලබා ගන්න අර වීණා වාදනය කරන බුද්ධිල බුද්ධිල කියන්නේ ඒ කියන්නේ බොහිසත් කතා මේ හැම එකම පින්නේ තමා තුළින් පිනන ධර්මයක් ඒක එහෙම එහෙම කියන්න අවසර තියන්නේ ඇයි බුද්ධහමී Kataga sama sam duran noh se dihena kara nenewi jereman. Dihena kara lagi no. Mani ni. Ma ini te pere. Mone bi dia katagi me dan masala bi kitiak. Dur gino ma meni mei bi jereki tiak iwa ma. Mani ada nevi. Idak mei bi dia ikela. E kataga. Guru kala. Pura para sandi kara para. Pura para sandi kara makan. Purba sandi kari makan deh. Mie sandi deh kan makan deh. Purba sandi kari. Ati tiap kali lagi. Purba kiri ati nih. Itu nih purba kiri kiri ada asal nih. Pernah nih sate kebu ada asal. Kudjele kian ada asal. Kene kian ada asal. Eka purba. Parah kiri kiri bukda kian kan. Itu nih pernah. Mie deh kiri kiri galak pernah. Mie deh kiri kiri galak buah mana. Sama kali ini sama sama bukda nih pasti. Purba sandi kari. Pernah nih jadi ke dihina kara lagi nih. Pernah Iya tera i bunte bune te pakte no, ada kiri pahi ne kalle. Dar purwa kiri ma kalle? Oh mi indriya bahai chika ne kai purwa. Indriya ni nida asu mut para. Ita ne kiri bunte. Mi dika i kalle kalle pan. Dar purwa para sati kalle pala bunte hawa ndur darwa zana akan no akan ika tengo yaitu ke tieno ma. Kocer ke amuran te mi tihi ne kia. Purwa para sati kalle pala akan ika tengo te bisa le purwa kiri ati jere. Mi ati jere ni mi ni. සතෙක් වශයෙන් කෙනෙක් වශයෙන් මේ ඉන්ද්‍රිය පිළිගත්තේ කර තමයි පූර්වත. අද අනාදි මා සංසාරේ මේ විදිහටම හිටියේ. දැන් ඒකේ නිදාසෙලා මේ ඉන්ද්‍රිය නිදාසෙලා බුද්ධ කියන ගුණයට පත් වෙලා එළින්නේ පත් වෙනවා. ඒක පූර්ව පර සංදි කරපලා බුදු මම්ම වේලයි. හවුද බුදු වෙන්නේ? තමම්ම. තමම්මයි බුදු වෙන්නේ. පූර්ව පර සංදි කරපා බුදු මම්ම වේලයි මේ ජාතකයෙන්. එමම ආවද ආසුවාම දැන් ඔබට තේරෙනවා යාබු ධර්මේ මොකද්ද කියලා. මෙන්න තේරුන්නේ. Dan kita ni butuh apa dulu juga. Ini eva ke dan dia nak pinjam. Dan balan ni. Dan orang tu sakit pun kira kino, kino. Pinjam ni ada tiada apa. Jadi, luar sakti aktif. Balas apa sakti aktif. Apa kira apa? Ika. Dan ika. Pilih terus mana agak lagat tak? Pilih terus tinggi udah agak tak? Eh pilih terus jaya rata butuh apa? මේ තන පෙන්නන්න පිටත් මේ පිරිත කියන්නේ නෙමෙයි වෙරින් ධර්මයක් පෙන්න. දැන් මේ පිරිත මොකද්ද? අඟුලිමාල පිරිත. අඟුලිමාල කියන්නේ කවුද? මෞඩණං අහිංසක. මෞඩණං අහිංසක. මෞ කියන්නේ අඟුලිමාල කියලා නෙමෙයි. මෞ කියන්නේ අහිංසකය. සමාජයේ අය කවුද? සමාජයේ අඟුලිමාල මොදෙර තේරුම් ගන්න මේ කියන තැන ගැඹුරු තැන් කියන්නේ මවුට අහිංසක පියාට කවුද පියාට තහිනකද පියා පිළිගන්නේ නැහැ පින්නත් මව දරුවා ගැන පිළිගත්තට පියාණන් හොර හොර හැදිලා මේ ගන්න ඒක නිසා තමයි පියා නොකි ඈ පියා උනන් බරව දරවිත් ඇයි දන්නව මව නම් එහෙම හිතන්නේ මව තමයි ඇගියේ දැන් උදේට පේනවා එතන අහිංසක කියන වචනේ මවුට. එතන අනිත් ලෝකෙක හැමෙක්ම පිළිගත්තේ අඟුල්මාල හොරා කියලා. මොකද මේ අඟුල්මාල හොරා කියන්නේ? කෙනෙක් මරලා එයාගේ මාපට ඇඟිල්ල
විදලා බෙල්ලේ ගැට ගහගෙන හිටියා. මාළයක් වගේ. අඟුලි මාළ. මාපට ඇඟිල්ල කපලා ඇඟිල්ල කපලා විදලා බෙල්ලේ දාගත්තා. ඇයි එහෙම කරේ? ඒක කලින් ඇඟිලි කපලා හංගලා තිබ්බා. ගල් ගුහාවල අරින්න. සත්තු කාර මොන වෙලාව අයින් වෙලා ගියා. දැන් එතකොට මෙයාට මේ ගන්න සම්පූර් කරන්න බෑ. ඇයි? තමන්ගේ ගුරුවරයා නියෝග කරලා තියෙනවා. මගේ ගුරු පූජාවට ගුරු පූජාව සම්පූර්ණ කරන්න ඕන නම් ඇඟිලි 1000ක් දෙන්න. ඒතර ගුරුවරයා මොකද බලාපොරොත්තු වෙන්නේ මෙතන? ගුරුවරයා මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මොකද බින්න? ගුරුවරයා අනිත් ශිෂ්‍යයෝ නිසා අනුභව ගිහිල්ලා. ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ මේ මරුන් කායක. 1000ක් මරනකොට කායෙන් හරි මරුන් කායක. නමුත් පිළන්නේ ගුරුවරයාට පේන්නේ නැහැ මේ අන්තිම දේහදාරි. අන්තිම දේහදාරි කියන්නේ ඒ ජීවිතේදී රහත් නෙවෙයි බුදු නෙවෙයි නිර්වාණ පානි නෑ. ඒක තමයි අන්තිම දේහදාරි. අර භාරද්වාජ බ්‍රාහ්මණිය අඟුලි මාල අන්තිම දේහදාරි. ඒ කියන්නේ ඒ ජීවිතේදීම රහත් වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා බුදුරන් වහන්සේ මොන ගැහෙන්නේ? දැන් පිළන්නේ පතාග සම්මාදම් බුදුරන් වහන්සේ. එයාට ලෝකෙ ඉගැන්වන ධර්මයේ මොකක්ද ඉගැන්වන ධර්මයේ? සමස්ත ලෝකෙම සිටිය පිළිගන්නකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? ඒක ඉගෙනේ කොහමද? සමස්ත ලෝකෙම උපාද තිටි බංග කාලයට අවු වෙනවා සිටිය. ඉන්නවා කියන අවස්ථාව ගන්නකොට ඒක තිටිය කියන්නේ ගමනක් නේ. තිටිය කියන්නේ ගමන. ඒක ඉගෙනේ කොහමද? බුදුරජාණන් වහන්සේ දෙපයින් වඩිනේ කරන්නේ. අඟුලි මාල දෙපයින් අතර වෙන්න ඉන්නේ කෙනාට කියනවා. ඔබ තවම එක ගමන් කරනවා. මම නතර වෙලා ඉන්නේ. එක තියෙනවද? මෙතන ගැමුරු ධර්මයක් කියුවේ. දෙපයින් නතර වෙලා ඉන්නවා අඟුලි මාල. අඟුලි මාලට කියනවා යනවා ගමන් කරනවා. ඉතනේ ගමන් නතර වීම ගමනක් හැදිරේ ධර්මිය උගන්න. ගැමුරු ධර්ම නෙමෙයි. නතර වෙලා නැන්නේ අපින්නන්නේ. අපි නතර වෙලා ස්ථිතියේ ඉන්නවා කියන්නේ නතර වෙලා නෙමෙයි. ඒක ගමන් කරනවා. ඒ නිසා ලෝක දේහ මොනවද කියලා ඒ අවස්ථාවේ ස්ථිතිය ලෝමලේ හැම මොහොතේම තියෙනවා. ඒ නිසා ගමනක් හැටි මේක පෙන්වන්නේ. නතර වෙලා නැහැ. ඒ නිසා අඟුලි මාල කියන ඔබ සසර මේ කෙලස් තියාගෙන ගමන් කරනවා. බුහාඳුරු නතර වෙලා තියෙනවා. ඉතින් මේකෙන් ධර්මයට වැටෙනවා. ඒ නිසා සාසනේ ආයුධ විවදල පැවිදි. පැවිදි උනාට පෙන්වන්නේ. එයට ආර්ය භූමියෙන් රහත් වුමට ආවිනේ. ආර්ය භූමියට එන්න යට උපකාර වුණේ. පින්දපාතිය යනවනං අඟුලි මාල කවුරුවයි කොල්ලෙක් ගහකට ගලක් ගැව්වනං එමෙතන් අම ගස්වලට වෙන වෙන ගස්වලට කොල්ලෝ ගල ගහන එක කොහෙද වරින්නේ මේ අඟුලි මාලට ඇවිල්ලා වදිනවා දික්ට ධම කර්ම විදිහට ඇවිල්ලා වදිනවා ඉතින් අඟුලි මාල ලේ පෙරාගෙන ඉන්නේ ලොතරා වඳුරා වඳුරකට පින්දපාතිය ගිහිල්ලා කොට හැබැයි අඟුලි මාලගේ අර ශක්තිය පාවිච්චි කරන්නේ කෙනෙක් බලන්න නෑ දැන් සාහසෙන් පැවිදිලා ඉන්නේ ඒ කියන බුදුරජාණන් වහන්සේ කියන ඉවසන්න අඟුලි මාල ඉවසන්න මොකද කරන්නේ ඔය කරපු කර්ම මේ දැන් ගිවාගෙන යනවා එහෙම ගවන්නත් බෑ වෙනවා දැන් ඉතර අන්තිමේදී එතන සත්‍යක්‍රියාව මේ සත්‍යක්‍රියාවේ බලය කියන්නේ මම මේ පාවිච්චි කරන්නේ එතකොට එදා එක්තරා අඟුලි මාල කියන්නේ නැගණියගේ ආමන්ත්‍රණයක් බබෙක් හම් වෙන්නේ ඒ බබෙක් හම් වෙන වේදනාවෙන් ඉන්නකොට මෙන්න මේ අවස්ථාව තමයි එයාගේ බුද්ධත්වයට පිට වෙන්නේ වෙනදයන් අඟුලි මාල එහෙම කෙනෙක් දැක්කොත් මොකද කරන්නේ කියලා අතට පේන. නමුත් මෙදා වුණේ මොකද? මෙයාට දරාගන්න බැරි ශෝකය. මේ වේදනාව. ඒ ඒකත් එක්කම පින්නත් නේ. ඒ ඇත්ත දර්ශනයට පත් වුණා බුද්ධ කෙනෙක් විදිහට පත් වුණා. අඟුලි මාල. ඒ දර්ශනයත් එක්කම. පත්දලා කියනවා මේ විදිහට. යතෝහං බගිනි. අරියෝ ජාතියෝ ජාත. නගනිය මම මේ ආර්ය ජාතිය උපන්නට පස්සේ සතෙන් දැක්කෙත් නැ සතෙක් බලන්න හිතුවෙත් ඒ සත්‍ය වලින් ඔබට ඔබේ දරුවට යහපතක් වේවා කියලා අදත් ඒ ශක්තිය බව මේ බව චක්‍රයේ මේ ශක්තිය බව දෙනවා කියන අදේ වලක් අද බෑ එතකොට දැන් ඔතන මම මේ කියපු ශක්තිය මොකද්ද ඇත්ත කිව්වා දැන් ඔයතුර මේක ඇත්ත කිව්වයි කියලා තේරෙනවද යතෝවන් බගිනි අරියෝ ජාතියෝ ජාත නැගණිය මම මේ ආර්ය ජාතිය උපන්නන පස්සේ කොවිලාලු උපන්නේ එවිලාලු එවිලාම නැබුදුනි මම සතෙන් දැක්කෙන්නේ සතෙක් බලන්න හිතෙන්නේ
එහෙනම් මේ හේතුඵල ධර්මයේ සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවද? ඈ සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවයි කියලා කියවන මොකද්ද? ඈ එහෙනම් දර්ශනීය දැකලා නැහැ පින්නත්. එහෙනම් එතනයි බලය තියෙන්නේ. ඒ සම්පූර්ණ සත්‍යයක් කිව්වේ. ඒ ඇත්ත එදාන සත්‍ය ඉන්නවා කියලා ගත්තා සත්‍යෙක් නැති බව දැක්කා. තමනු සත්‍යෙ නෙවෙයි බව දැක්කා. නැගණිය මම මේ දැකපු සත්‍යයෙන් ඔබට ඔබේ ගැඹට යහපතක් වේවා කියලා. කවුද මේක කියන්නේ? දැන් වෘත්තණන් ආලා කියන්නේ මේමයයි. මේක ගුරුහාම් බුදුහාඳුරුව මෙහෙම දැන් පින්න පානේ ගියා. අඟුලි බලහාඳුරුව යනකොට මෙන්න මේම සිද්ධියක් දැක්කලා මේ කම්මැලි බඩු වේදනාවෙන් හිටුවා. දුරන වෙලා ආපහු හැල්ලා ගියා බුදුහාඳුරුව ජේතවනාරාමෙට. ඒකෝ ජේතවනාරාමේ බුදුහාඳුරුව හිටියේ නානකාමයේ. අන්දර ජේතවනාරාම වේ කියන නාන ළඟ තියෙන්නේ. ඒතර නා ආයෙනකොට එතට යන්න බෑ. ඇයි? එහෙම කියලා බුදුහාමරණේ ප්‍රශ්න බෑ. ඉතින් බුදුහාමරේ බල නාල කියලා ඉවර කළා. ඇඟ පිටාරම ගන්න කුටි නැවිලා. අවසර අරගෙන එකක් පස්සෙ ඉඳගෙන ප්‍රශ්න අහන දේවි. වෙන්නත් මොනවාද தත්වයක් උදා වේද? මොනවාද தත්වයක් උදා වේද කියලා ඇහුවේ. ඒක තේරෙන්නේ නැහැ. දැන් එතකොට දැන් ඒ කියන්නේ බුදුහාමුදුරුව මේක ඉතින් ඒ පාර ගාථාව ලියලා දීලා මෙන්න මේ පිළිත කියලා දේශනා කරන්නේ. ඒ පාර ඒක කඩපාඩම් කරගෙන ඉගෙන ගන්න. ගිහිලා ඒ යනකොට මොනවද ගැටයක් උදා වේද කියලා ඇහුවේ. දැන් නෑ තේරෙනවද කියලා. කවුද ඉගෙනුනේ? මේ ඉන්ද්‍රිය පහේ නිදහසට සියලුම සසර ගමන නවත්වා සත්‍යපුද්ගලෙන් දැක්කේ නෑ. ඒ තමන් බුද්ධත්වයට පත් වෙලා ඒ බුද්ධ ගුණයෙන් තමයි මේ පිට දේශනා කරන්නේ. තමයි තේරුම් ගන්නේ මිත්‍යාවල් ඔබට පින්නේ අර බුදුහාමරෙන් ඉගෙන ගත්තා. බුදුහාමරෙන් දැනගත්තේ ධර්මය. ගෞතම බුදුහාමරෙන්. තමන්ගේ බුදුහාමර තමයි පිට දේශනා කරන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය වලින් යතෝහන් බගිනි අරියෝ ජාතියෝ ජාත. නැගණිය මම මේ ආර්ය ජාති උපන්නට පස්සේ ඒ කියන්න බුලන්න බුදුහාමරෙන් යන බුලන්න බුදුහාමරණ දෙක නැගණිය මම මේ ආර්ය ජාති උපන්නාට පස්සේ කියලා බුදුහාමරණ දෙක බුලන්න ඈ තේරුණා දැන් දැන් උදේ තේරුණා මේ කියපු ධර්මය මොකද යතෝහන් බගිනි අරියෝ ජාතියෝ ජාත නාවි ජානාත සංචිච්ච පාණං චෝරෝ පේත තේන සොත්තේ යෝති සොත්ති ගබ්බ සාති කියලා ආශිර්වාදයක් කරනවා මම මේ ආරේ ගුණේ උපන්නාට පස්සේ සතෙක් පුද්ගලෙ දැක්කේ නෑ මං සත්ත්ව හිංසාව කරන්නේ නෑ ඒ සත්‍ය වරෙන් ඔබටත් ඔබේ ඒ ගැබේ ඉන ළමයාට යහපතක්ම වේවා කියලා විශ්වාස ඒක මේ මහා බද්ද කල්පය තුළ පවතින ඔබේ මේ මහා බද්ද කල්පය තුළ මේ ශක්තිය මොකද දැන් ඔබට පේන එක සිහි කරනවත් එක්කම මහත් බල ආනිසංසක් සිද්ධ දැන් ඔබ දන්නවා ඒක නිකන් සාමාන්‍ය නෙමෙයි ඒ දේ කුතෙන්ද කිව්වද කියලා දන්නවා කුතෙන්ද එක පාළුනේ ඒක තමා තුලින්ම කැලස් නැතුව සත්‍ය පුද්ගලෙ නැති බව මම ප්‍රකාශ කරේ. එතනයි බලේ. දැන් එතන දැන් පේනවා තථාගත දර්ශනයේ සත්‍ය පුද්ගලෙ නැති බව. තථාගත දර්ශනයේ මේක තමයි පේන්නේ මම නැමත හැම නැවතම කියන්නේ. ඒ සත්‍ය පුද්ගලෙ ගත මිත්‍යා සංකල්පය තමයි ඔබල සසර දිගට දිගට බැලලා තියන්නේ. එතන හේතුඵල ධර්මයක් ඔයත් ගන්න ලැබෙන්නේ නැහැ. දැන් මේ ස්ථානයේ සියලුම සත්‍ය පුද්ගල දෘෂ්ටි අතරලා හේතුඵල ධර්මයක් පවතින බව ඔයත් ප්‍රකාශ කරනවා. ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැවතත් පසු වෙනවා. ඒතර දැන් සත්‍යපිකර ධර්ම නෙමෙයි මෙතන විස්තර වෙන්නේ. හේතුඵල ධර්මක් එක තථාගත දර්ශනය. ඒතර මේ ජීවිතේදීම දැකලා උපත්ති මරණයේ අතුගාව දාලා සියලුම දුක්ඛ වලින් නිදහස් වෙලා අභාභා නිවරට මේ හිදී දැන් උඩදීම උයතොට පස් වෙන ශක්තිය ඉස්සරහ උදාව වෙනවා. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒකට මේ ධර්මයේ තියෙන ගැඹුර තමයි උතර තේරුම් කරගන්න බැරි මේ තියෙන අවස්ථාවේදී මේ ධර්මයේ දැකලා ඉවරයි. එතකොට පින්නන් සසර ගමන ඉවරයි. ඔක්කොම එයාට ඇති වෙන සතුට. ඒ රහත් මෙනෙවියෝ, ඒ රහතන් වහන්සේලා. මේ දේශනා කරපු ධර්ම අරන් බලන්න. මොකද ආශ්චර්යණීය ධර්ම දේශනා. අනේ බුදුරජාන් වහන්සේ මම මේ විදිහට ඉඳලා මේ විදිහේ ස්වභාවයෙන් ඉඳලා මම මේ තත්ත්වයේ ඔබගේ බුදුගුණ වලින් පැහැදිලා මම මේ සියලුම මරණය සියලුම දුක් වලින් නිදහසලා මේ විදිහේ සාර්ථක ගුණයක ඉන්නවා කියලා ඒ යන්තෝ ප්‍රකාශ කරා. ඒක නිසා පින්නන් අදත් ඉඳන් ඉදිරියට මේ තථාගත දර්ශනය බබලනවා.
ඒතර මේ තථාගත දර්ශනය තමයි උඹලට ලැබෙන්න ඕන. ඒතර තථාගත දර්ශනයක් විසක් ඒක අපිට මේ පුජිරෙක් වශයෙන් අරගෙන යන්න පුළුවන් නක් නෙවෙයි. මේ තථාගත දර්ශනය පහළ කරගෙන පින්නත් මේ ඒ දර්ශනේ සත්‍යයෙන්ම පිළිහරන තමාතුල පිළිහරන ඔබට අමා මහ නිවන සම්බුණා නම් ඔබට ප්‍රශ්න නැහැ කිව්වා. උපත්යේ මරණේ ජයගත්තු කේවල පරිපූර්ණ ධම්මචක්‍රය තමයි ඔබ දැන් විවෘත කරලා තියෙන්නේ. ඒක නිසා ඔබ හැම කෙනෙකුටම සාන්තිය උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසන්. නමෝ තස්ස සම්බුද්දස්ස Terima kasih.